නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු අපගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි අද උදෑසන කාලේ ඉතාමත් සුන්දර දේශනාවක් මේ පින්වතුන්ට ඉගෙන ගන්න ලැබෙනවා එතකොට හරිම අගේ මේ අර්ථ සිහි කරගෙන ඒ සූත්‍ර දේශනාවේ අභ්‍යන්තරයේ විමසනකොට හරි පුදුම හිතෙනවා ඉතින් ඒ නිසා ඒ දේශනාව ඊතරම්ම සුන්දර නිසා මම කල්පනා කළා අද උදෑසන කාලේ අපි මේ දේශනාව ඉගෙන ගන්න ඕන කියලා මේ දේශනාව සඳහන් වෙන්නේ දීඝනිකාය දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවානේ දීර්ඝ දේශනා ඇතුළත් දහම් කොටස දීඝනිකාය මධ්‍යම දේශනා ඇතුළත් දහම් කොටස මජ්ක්‍ධිම නිකාය අංක පිළිවෙලට මේ කරුණු 1 2 3 4 වගේ කරුණු සඳහන් අංක විදිහට කරුණු සඳහන් සූත්‍ර දේශනා කොටස අංගුත්තර නිකාය ඊළඟට කුඩා කුඩා දේශනා එකතු කළා ඒ කුඩා කුඩා දේශනාවල දේශනා තියෙන දහම් පරයය තියෙන කොටස කුද්දක නිකාය ඊළඟට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සහ අවබෝධ කළ යුතු ගැඹුරු දහම් කොටස් තියෙන දහම් කොටසක් තියෙනවා ඒකට කියනවා සංයුත්ත නිකාය ඊළඟට මේ බුද්ධ ශාසනයේ භික්ෂුව හික්මිය යුතු ආකාරය සහ ආචාර සමාචාර විදිත් ශික්ෂාපද ගැනත් සඳහන් දහම් පරයය තියෙනවා මොකේද විනය පිටකේ ඔන්න ඔය විදිහට ධර්මයේ විනය විදිහට නිකායවල් පහක් සමග විනය පිටකයේ සංගායනා වුණා පළවෙනි ධර්ම සං මේ ධර්ම විනය ලෙස ධර්මයේ සංගායනා වුණා පළවෙනි ධර්ම සංගායනාවේදී ඉතින් ඒ ධර්ම සංගායනා ගැන කතා කරන්නකොට අපි ඉදිරියට දවසක් ඉදුණොත් ඒ ගැන අපි කතා කරමු පැය ගණන් කතා කරන්න ධර්ම සංගායනා ගැන විස්තර තියෙනවා ඒ ධර්ම සංගායනා කරපු විදිය ඉගෙන ගන්න ලැබෙනකොට පුදුම හිතෙනවා රහතන් වහන්සේලා ධර්මය ආරක්ෂා කරගන්න මහන්සි වෙච්ච විදිය. ඉතින් දීඝනිකායේ සූත්‍ර දේශනා කටපාඩමින් දරාගෙන ආවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව. අංගුත්තර නිකායේ කටපාඩමින් දරාගෙන ආවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව සංයුක්ත නිකාය දරාගෙන ආවේ මහා කස්සප මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව මධ්‍යම නිකාය කටපාඩමින් දරාගෙන ආවේ කවුද සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස කොද්දක නිකාය සියලුම සංඝයා දරාගෙන හිටියා ඇයි කොද්දක නිකායේ තියෙන්නේ උදාන ගාථා ධම්මපදය
තේරගාතා ඔය ආදි දේවල්. ඊළඟට ඒ වගේ ලස්සන දේශනා තියෙනවා. ඉතින් කොහොම හරි අද අපි මේ දේශනාවේ ඉගෙන ගන්නේ අපූර්ව සිද්ධියක්. ඒ තමයි සක්‍ර දේවේන්ද්‍රයා ගැන. සක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු 80,000ක් දෙවිවරු එකම එක බණ පදයෙන් නැත්නම් එකම එක දහම් පරයයෙන් සෝහන් වෙනවා. කොහේදී දෙක සිද්ධ වුනේ? කොහොමද ඒක නහලා දෙන්නේ? දෙව්ලොව නෙවෙයි, බඹලොව නෙවෙයි, මේ පෘථුවියේදීම. ඒ අපූර්ව විස්තරය. ඉතින් මේ දේශනාවේ නම සක්‍රිය ඇසු ප්‍රශ්නවලට උත්තර දුන්න දේශනාව. සක්කපන්න. මේ දේශනාව කියන්න හිතුනේ ළඟදි දිනයක අපි දඹදිව ගෙලාවක ඉන්දසාල ගුහාව හොයාගෙන ගියා. ඉන්දසාල ගුහාවේදී තමයි සෝහන් වුනේ. ඉතින් අපි සජ්ජහනා කරන්න සක්කපඤ්ඤ සූත්‍රයේ පාලි කොටස අපි print එකක් අරන් ගියා. ඉතින් යන ගමන් වෙලාව තියෙන නිසා සූත්‍රය බැලුවා. ප්‍රීති ප්‍රමෝදයක් හටගත්තා. ආශ්චර්යයි අද්භූතයි කියලා. ඉතින් ඒවා ඒ වෙලාවේ අපි යම් දහම් රසයක් වින්දාද ශිවපසෙන් උපස්ථාන කරන මේ උපාසක උපාසිකාවොත් ඒ දහම් රසය විඳිනවා නම් කොයිතරම් හොඳද කියලා ඇති වෙච්ච සිතුවිල්ලෙන් තමයි මේ ධර්මයේ දේශනා කරන්න ඒ සූත්‍ර දේශනාව හිතට නැඟුණේ. පින්තුනි දෙවියන් දිව්‍ය ලෝකෙන් චුත වෙනකොට දෙවියන්ගේ කාරණා පහක් පහළ වෙනවා. පුබ්බ නිමිති. දෙවියෝ මැරෙනවා කියලා කියන්නේ මෙහෙම මලකඳ වැටෙන එකක් නෙවෙයි. හිටපු ගමම චුත වෙනවා. ඒක කොයි වෙලාවෙ කොයි මොහොතේද දන්නේ නැහැ. ඇයි අර එක දිව්‍ය පුත්‍රයෙන් නන්දන වනයේ සතුට වෙන්න ගිහිල්ලා එයා බටනලා පිඹ පිඹ ගහක් මුල හිටියා. තන්නේ කර ගහේ මල් පිපිලා. දිව්‍ය අප්සරාව 500ක් ඒ දිව්‍ය කුමාරයාව සරසන්න මල් මාලා ගොතන්න ආකාශයෙන් අර ගහ උඩට නැංගා. දැන් ගස්වල අහසින් ගිහිල්ලා ගස්වල අතුවල අර 500ම ඉන්නවා. ඉඳලා මල් කඩනවා. මල් කඩ කඩා ඉන්නවා. දැන් මෙයාට බටනලා පිඹ පිඹ ඉඳලා දැන් දෙවියන් නිඳ ගියා. එහෙනම් මේ කිරා වැටීමේ හේත් තියෙනවා. ඊට පස්සේ දෙවියන් නිඳ ගියා. නිඳ ගිහිල්ලා ඇහැරෙනකොට අර 500ම නැහැ. ඊට පස්සේ බැලුවා දෙව්ලොව සිසාරා දිවසින් බැලුවා. පේන්නේ නැහැ. මනුලොව බැලුවා. පේන්නේ නැහැ. ඊළඟට ප්‍රේතලොව බැලුවා. පේන්නේ නැහැ. තිරිසන්ලොව බැලුවා. පේන්නේ නැහැ. 500ම නිරේ ගිහිල්ලා ඉපදෙලා. දිව්‍ය අප්සරාව 500ම නිරේ. ඇඟ රෝමෝද්ගමනේ වුණා බියෙන් තැති ගැනීමෙන්. බැලුවා මම මැරිලා කොහෙද යන්නේ කියලා. පේනවා ගිනි දැල් පේනවා. බලන්න මේ දිව්‍ය ලෝකෙත් ඒ තමන් කරන විපාකේ විඳලා අවසන් වුණා මේ සත්වයා කයි බිඳිලා මරණයෙන් මත්ති දුගතියට වැටෙනවා. ආරක්ෂිත නැහැ. සෝතාපන්න කෙනාටමයි ආරක්ෂාව තියෙන්නේ. ඊට පස්සේ අර දෙවිය ඒ ශෙනෙහි මේ මොහොතේම තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. උත්තර ලැබෙනවා මහිතේ ධර්මය අවබෝධ කරනවා සෝවන් වෙනවා. ගැලවුණා බුදුරජාන් වහන්සේ හිටපු නිසා. සක්‍ර දේවේන්ද්‍රයාගෙත් ඇඟේ දාඩිය දාන්න ගත්තා. දෙවියන් ඇඟේ දාඩිය දාන්නේ කල වයස හොඳ නැහැ. මොකටද? දිවි ආයස වලට හොඳ නැහැ. දෙවියන්ට විමානේ ඉන්න එච්චර හිතෙන්නේ නැහැ. ප්‍රමෝදයෙන් විමානය ඇසුරු කරන්න හිතෙන්නේ නැහැ. ඔය දෙවෙනි කාරණාව. ඒත් නරක කලදසාවක්. ඊට පස්සේ මල් මාලා පරවිලා යනවා. ටික ටික දැන් මේ මල් පොඩ්ඩක් පරවෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ ওই විදියට පොඩ්ඩක් ඔන්න පූර්ව නිමිති පොඩ පොඩ පහළ වෙනකොට දැන් විමානෙත් හිත ඇලෙන්නේ නැහැ. සක්‍ර දේවේන්ද්‍රයා අන්න ඔහොම වෙනකොට සක්‍ර දේවේන්ද්‍රයාට මොකද උනේ කියලා තමයි මේ තියෙන්නේ. මේ දේශනාවේ තියෙනවා ඒ සමයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ
මගදේ රජගහ නුවරට නැගෙනහිර තියෙනවා අම්බසණ්ඩ කියලා බමුණු ගමක්. ඒකට උතුරු දිශ තියෙනවා වේදියක කියලා පර්වතයක්. ඒ පර්වතේ ඉන්දසාල කියලා ගුහාව, ඉන්දුසාල කියලා ගස් වර්ගයක් තියෙනවා ඉන්දියාවේ තියෙන්නේ. ඒ ඉන්දුසාල් කියන ගහක් අර ගුහාව ඉස්සරහ පිට තියෙන නිසා ඒ ගුහාවට නම වැටුණා ඉන්දසාල ගුහාව. ඊට පස්සේ මේ ගුහාවේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ, පොඩි ගුහාවක්. චූටි දොරටුවක් තියෙන ඒ ගුහාවේ නිකන් එක්කෙනෙකුට වාගේ ඉඳ ගන්න පුළුවන් නේ, විෂමයි. සමාන පොළොව මෙහෙම ලෙවල් නෑ. හරි විෂමයි. ඒ කියන්නේ උස් ගොඩලි පහත් තැන් එහෙම තියෙනවා. ටිකක් මෙහෙම ඇලවිච්ච එක පැත්තකට උස් වෙලා ওই වගේ තියෙන සම නෑ එබිම. ඉතින් ඒ ගුහාවේ එක පොඩි තැනක තථාගතයන් වහන්සේ පත් කඩෙල්ලා භවනා සුවයෙන් වැඩ ඉන්නවා. දැන් දෙවියන්ගේ අර සක්‍ර දේවේන්ද්‍රයාට අර විමාන හිතැලෙන් නැති එකත් එක්ක මතක් වුණා කවුද? බුදුරජාණන් වහන්සේ. සක්‍ර දේවේන්ද්‍රයාට කල්පනා වුණා බොහෝ කාලයක් මම බුදුරජාණන් වහන්සේ බලන්න ගියේ නැහැ. ඒ නිසා දැන් යනවා නම් හොඳයි මම කියලා හිතුණා. ඒක හරි පුදුමයි. දැන් අපිට හිතෙන්නේ අපි දෙව්ලොව ගියා නම් කොහොමද හිතෙන්නේ? මෙහි මල් වට්ටියක් හදන්, එහින් කිරිහාර ටිකක් සුජාට කියලා හදාගෙන නේද? රුවන්වැලි සෑයත් වැඳලා, එහින් ජයශ්‍රී මහ බුදුන් වහන්සේ වැඳලා, සොළොස් මස්ථානේ වැඳලා, ඇයි ඉන්නවනේ හස්තියත් ඉන්නවනේ, ඒ හස්තිය අපිට නැගලා, ඉතින් මේ හැම තැනම රවුමක් ගහලා ගටිකාර සෑයත් වන්දනා කළා, ඔහින් ගිහිල්ලා දිව්‍ය සභාවට, සුධර්මා කියන දිව්‍ය සභාවට අපි යනවා කියලා අපි දැන් ලොකු ප්ලෑන් එකක් ඇතුව ඉන්නවා. නමුත් ඒ දෙව්ලොව සක්‍ර දේවේන්ද්‍රයාට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න බොහෝ කාලයක් ගියේ නැහැ කියලා හිතෙනවා. ඒ තරම් රාජකාරී. රාජකාරී නෙවෙයි දේවකාරී. ඒ තරම්. ඉතින් මෙයා කල්පනා කළා දැන් මීට කලින් සක්‍ර දේවේන්ද්‍රයා තනියෙන් දවසක් ගියා සැවැත් නුවරට. දැන් සැවැත් නුවර ඉඳලා රජගහ නුවරට බොහෝ දුරක්. කිලෝමීටර් 100 ගානක් දුරයි. පාගමනින් යනවා නම් දවස් 3-4ක් යන ගමන. මීට කලින් සැවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න සක්‍ර දේවේන්ද්‍රයා ගියා. මීට මාස ගණනකට කලින්. නමුත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න බැරි වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් ඇඬ හිටියේ. සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කළා අද අපි පිරිසත් එක්කම යන්න ඕන කියලා. තවුතිසා වැසි සියලු දෙවිවරුන්ට ආරාධනා කළා. නිදුකානෙනි එන්න තථාගතයන් වහන්සේ බැහැ දකින්න යමු. බොහෝ කාලයක් අපි ගියේ නෑ නේ වන් කියලා. 80,000ක් දෙවිවරු සක්‍ර දේවේන්ද්‍රයාව පිරිවරා ගත්තා. ඒ අතර ඉන්නවා නිතරම කාටත් ප්‍රියමනාප. ඔය සමහර ගෙවල් වලත් ඉන්නවා සමහර දරුවෝ ඔක්කොටම ප්‍රියමනාපයි. සමහර ඉස්කෝලවල ළමයි ඉන්නවා ඒ සමහර ළමයි ඔක්කොටම ප්‍රියමනාපයි. සමහර ආයතනයේ නිලධාරීන් ඉන්නවා කාටත් ප්‍රියමනාපයි. දෙව්ලොව කාටත් ප්‍රියමනාප දෙවියෙක් හිටියා. කවුද නම? පංචසික. එයාගේ කොණ්ඩේ ගැට පහකට බැඳලා තියෙනවා ඒ උටුන්නක් වගේ. එයාගේ වැඩේ තමයි බේලුව පණ්ඩුව වීණාව වයින එක. බේලුව පණ්ඩු කියලා කියන්නේ බේලු කියන්නේ බෙලි වලට, පණ්ඩු කියන්නේ කහ පාට. ඉදිච්ච බෙලි ගෙඩියේ පාටට තමයි වීණාව තියෙන්නේ. ඉතින් ඒ වීණාවේ ගෙඩිය යොදුනක් දිගයි, දණ්ඩ යොදුනක් දිගයි, ඊළඟට කැරකිලා තියෙන කොටස මේ යොදුනක් දිගයි. තුන් යොදුන් දිග වීණාවක් තියෙන්නේ. යොදුන් තුනක් දිග වීණාවක් වයන්නේ අපි වගේයිද? අරයා කොච්චර යොදුන් කීයක් උස ඇතිද? ගම් නියංගම් පහක් හයක් වහන්න පුළුවන් කියනවා පංචසිකගේ සලුව ගත්තෝ. උතුරු සලුව. කියන්නේ ලංකාව වගේ දෙතුන් ගුණයක් වහන්න පුළුවන් සලුව ගත්තෝ. ඒ සලුව ඇකිලුවොත් එහෙම දියබෙරළිය මලක් තරම් චූටියක. හිතා ගන්න පුළුවන්ද? එහෙනම් ගිහිල්ලාම බලන්න ඇත්තද කියලා. දෙව්ලෝ අපිට ඒක තේරෙන්නේ නැහැ දෙව්ලෝ ස්වභාවය. ඒ තරම් සිනුදු ඒ සලු. ඊට පස්සේ පංචසිකට කතා කළා සක්‍ර දේවේන්ද්‍රයා පුත්‍රය මෙහෙ ඉන්න බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න අපි යන්න
කැමැති ඔබත් අපි සමග ඉන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම මේ පංචසික කියනවා එහෙමයි සෝනි මේ ස්වාමීනි කියලා සක්‍ර දේවේන්ද්‍රයාන්ට උත්තර දීලා සක්‍ර දේවේන්ද්‍රයා පංචසික ඇතුළු 80,000 දෙවිවරුන් පිරිවරාගෙන තවුතිසාවෙන් අතුරු දහන් වලා වක් කරපු අතක් දික් කරන වේගයෙන් දික් කරපු අතක් හකුලවන වේගයෙන් පහළ වුණා ඉන්දසාල ගුහාව ඉස්සරහා පහළ වෙලා දැන් ඉන්නකොට මේක බැබලෙන්න පටන් ගත්තා මේ ඉන්දසාල ගුහාව. අම්බසන්න ග්‍රාමයේ බැබලෙන්න පටන් ගත්තා දෙවියන්ගේ ආනුභාවයෙන්. සාල ආලෝකයක් පැතිරුණා. ගමේ මිනිස්සු ගෙවල් වලින් එළියට ආවා. ඇවිල්ලා ඔක්කොම බලනකොට වේදේක පර්වතේ ගිනි ගන්නවා වගේ. මිනිස්සු කතා වුණා අද්භූතයි ආශ්චර්යයි. අද වේදේක පර්වතේ ගිනි ගන්නවා. මේ මුළු ගමම එළිය වෙලා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා හැම මිනිස්යාගේම ඇඟේ රෝම කෙලින් වුණා කියලා. දෙවියන්ගේ දේවානුභවය නිසා කියනවා ඒ තරම් මහත් වූ ආලෝකයක් පැතිරිලා ගියේ. ආලෝකයේ පේනවා දෙවිවරු පේන්නේ නැහැ. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා පංචසිකට කියනවා දැන් සක්‍ර දේවේන්ද්‍රයා දැක්ක බුදුරජාණන් වහන්සේ භාවනා සෝයෙන් ඉන්නේ කියනවා පංචසික ධ්‍යාන වඩන භාවනාවෙන් වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ ළඟට මං වාගේ කෙනෙක් එකපාරම කඩා බිඳ දාගෙන යන්නේ හොඳ නෑ. පංචසික ඔයා යන්න. ඔබ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක ගහන් කතාව පටන් ගන්න. එතකොට මං එන්නම්. දැන් කවුරු හරි අපි කියමු ස්වාමීන් වහන්සේ නමක්. ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක්, ගරු බුහුමන් කරන ස්වාමීන් වහන්සේ නමක්. මොන ගහින්ද අපි ගියා කියමුකෝ. එක පාරම යනවාද ආවාසෙ මැදින් කඩා මිඳ දාගෙන. මොකද්ද කරන්නේ? පොඩක් අඳුරන කෙනෙකුට කියලා අඳුරන ස්වාමීන් වහන්සේ නමක්කට කතා කරලා නැත්තම් කාට හරි කතා කරලා හිමීට ඒ මාර්ගෙන් නේද බයෙන් බයෙන් කිට්ටු වෙන්නේ. ඒ වගේ. මොකද ඊළඟට තමයි රාගදේශ මොහ දුරු කරපු මුනිවරුන් ළඟට රාගදේශ මොහ තියන අය යනකොට යම් තැති ගැනීමක් එනවා. තමන්ගේ දෝෂය තියෙන නිසා ඒක ලෝකේ ධර්මතාවයක් විදිහට වෙන්නේ. සක්‍ර දේවේන්ද්‍රයා එහෙම කිව්වා. පංචසික හරි අගේ හරි හරි කිව්වා. පංචසික ඇතුළට ගියා. භාග්‍යවතුන් වහන්සේ භාවනාවෙන් වැඩ ඉන්නේ. ඒ භාවනාවෙන් වැඩ ඉන්න වෙලාවට ඒ ඉන්දසාල ගුහාවට විදුලි කෙටුවත් තථාගතයන් වහන්සේට ඇහෙන්නේ නැහැ. පොළොව සලිත වුණත් තථාගතයන් වහන්සේට දැනෙන්නේ නැහැ. මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රවණේන්ද්‍රිය ළඟ මහත් වූ සංකනන්ද පැවැත්වත් තථාගතයන් වහන්සේට ඇහෙන්නේ නැහැ. පංචසික බේලුව පණ්ඩ වීණාවරන් සින්දුවක් කිව්වා. ඒ සින්දුවේ තියෙනවා බුද්ධූප සංහිතං බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධම්මූප සංහිතං ධර්මයේ ගුණ, සංඝූප සංහිතං සංඝයාගේ ගුණ, කාමූප සංහිතං කාමයේ ගැනත් තියෙනවා. මොකද මේ සින්දුව මෙයා හදලා තියෙන්නේ ඔව් දිවි අප්සරාවක් යාළු කරව ගන්න. එහෙනම් ඒ වාගේ දේවලු දිව්‍ය ලෝකේ තියෙනවා. අර පුදුම සිද්ධිද මේවා ගැනින්? අර මේකෙන් දිව්‍ය ලෝකේ ගැන යන් අර ලොකු විස්තරයක් ගන්න පුළුවන්. ඒකයි. ඒ නිසා දැන් මෙයායේ සින්දුව හදලා දැන් ඉදිරියට විස්තරේ කොහමද උනේ කියලා තිනවා. මෙයා ඉතින් දැන් කියන්න ගෙනෙන්නේ නැහැ. මෙයා දැන් සින්දුව කියනවා ලස්සනට වීණාව වාදනය කර කර කියනවා. හැබැයි බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ මෙයා කිව්වේ කවුරු යාළු කරගන්නද? ඒකයි. ඔය අතයෝසකගෙන් ඔය බනහන් දෙන අයතරෙත් ඔන්න ඔහොම තියෙනවා. කාගේ හරි හිත ගියාම ටිකක් බන කියලා කොහොම හරි බන කියලා අරයා බන කියන්නේ මේ සසතනින් නිදහස් කරවන්න නෙවෙයි. ඔව් දැන් අර එක දවසක් කොහේ හරි අසපුවක උපාසකම කෙනෙකුට කවුරු හරි කොහේ හරි අහම්බෙන් ආපු කෙනෙක් මෙහෙමයි මෙහෙමයි කියලා බණ ටිකක් කියලා කාලයක් ගියාට පස්සේ කිව්වලු දැන් ඔයාට බණ කිව්වේ මන්නේ මාත් එක්ක යාළු වෙන්න. ඒ වාගේ. ඉතින් ඒ නිසා ඒ වාගේ මනුස්ස ලෝකෙත් යම් යම් දේවල් මේ සසර ප්‍රශ්න තියෙනවා. දැන් මෙතන පංචසික කියනවා
දැන් අර සින්දුවේ තියෙනවා ඒ මේ පංචසික කැමැත්තෙන් හිටිය සූර්ය වච්චසාන්ත ගාන්ධර්ව මහිත තිඹරු වෙන්න ඕන. ඔව් තිඹරු කියන ගාන්ධර්ව, ඒ කියන්නේ ගාන්ධර්ව කියන්නේ දිව්‍ය ලෝකේ නැටුම් ගැයුම් සින්දු ඔය වගේ කලා ශේස්ත්‍රයේ තියෙන දිව්‍ය නිකාය, කලා ශේස්ත්‍රයේ තියෙන දිව්‍ය නිකාය තමයි ගාන්ධර්ව. ඒක හිටිය ප්‍රධානියා තිඹරු කියලා කෙනෙක් හිටියේ. ආගේ දුව තමයි සූර්ය වච්චසා. වචනවල අර්ථ ගත්තොත් සූර්ය කියන්නේ සූර්යා, හිරුට. වච්ච වර්චසා කියන්නේ මොකටද? වර්චස්. එතකොට ආන්නේ ඒ වාගේ අර්ථයක් තමයි තියෙන්නේ. නමුත් සමහරවිට හිරු මණ්ඩලෙන් උපන් සූර්ය මණ්ඩලෙන් ලැබුණ දායාදයක් වගේ අර බබලනවා කියන අදහස වෙන්න පුළුවන් එකේ තියෙන්නේ. නමුත් සාමාන්‍ය දල අදහසක් ගත්තොත් හිරු ආන්නේ හිරු වර්චස් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා දැන් මේ දැන් බලමුකෝ ඒ එහෙ කොහොමද මේ දෙව්ලොව තියෙන මේ ප්‍රේම වදන් කොහොමද කියලා බලමු. මේකේ තියෙනවා සූර්ය වච්චසාවෙනී කල්යාණේනී කියන්න ඔබ මට ආනන්දේ දනවනවා. ඒ ඔබ වාගේ කෙනෙක් බිහි කළාද? තිඹරු කියලා ගාන්ධර්ව දිවිරාජේ මම එතුමාට වන්දනා කරනවා. ඊට පස්සේ කියනවා දහදිය වැగిරෙන කෙනෙකුට සූලඟ ප්‍රියවන්නේ යම්සේද, පිපාසිත කෙනෙකුට සිහිල් පැය මේ පැම් ප්‍රියවන්නේ යම්සේද, රහතන් වහන්සේලාට ධර්මයේ ප්‍රියවන්නේ යම්සේද, මට උඹ ප්‍රියයි ඒ වගේ කියලා විස්තර තියෙනවා. ගොඩාක් විස්තර කියන්නේ මෙයාලා කැමති වෙයි පංචසිකට. එනිසා ওই වාගේ ලොකු විස්තරයක් පංචසික කියනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ හොයාගෙන ගිහිල්ලා ධර්මයේ අවබෝධ කරලා යම් විදිහකට සතුටු වුණාද, උඹ මට ලැබුණොත් මං ඒ විදිහට සතුටු වෙනවා. දැන් ලස්සනට සින්දුව කියනවා වීණාව වයවයා. ඊට පස්සේ කියනවා ගින්නක් සිසිල් දියෙන් නිවනවා වගේ සූර්ය වච්චසා මාගේ හිතේ තියෙන මේ කාම දාහය නිවල දාපන් කියනවා. මේ රහතන් වහන්සේලාට යමක් පූජා කළොත් ඒ දානයේ මහත්ඵල මහනිසංස වෙනවා වගේ ඔබ දැකීමෙන් මගේ හිත මහත් වූ ප්‍රීතියක් දනවනවා. ඊට පස්සේ කියනවා රහතන් වහන්සේලාට දම්පැන් පූජා කළා මම පිනක් කරගෙන තියෙනවා නම් මට මේ පින විපාක දෙනවා නම් මට මේ සූර්ය වච්චසා ලැබේවා. මේ සෑහෙන කේස් එකක් දුරදිග ගිහිල්ලා. ඊට පස්සේ කියනවා සක්‍ර දේවේන්ද්‍රයා මට වරයක් දුන්නොත් පංචසික උඹ මේ රජවෙනින් කියලා මං කියනවා රජ වෙන්න එපා මට සූර්ය වච්චසා ලැබේවා කියලා. ඉතින් ඒ වාගේ කියනවා. ඉතින් ලස්සනට ওই විදිහට ගොඩක් විස්තර තියෙනවා බලන්න මේ සක්කපඤ්ඤ සූත්‍රයේ කියවලා. මේ විදිහට මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සහිතව මෙයාගේ හිතේ තියෙන කාම 10ක් ඒවට එකතු කරලා අර සූර්ය වච්චසා සතුටු කරවන්න කිව්වේ. මේ සින්දුව කියලා අවසන් වෙනකොටම භාග්‍යතුන් වහන්සේ භාවනාවෙන් නැගිට්ටා. පින්වතුනි, අපගේ ශාස්ත්‍රඥ වහන්සේට තියෙනවා විශේෂ හැකියාවක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ භාවනාසුවෙන් ඉඳලා නැගිට්ටා කියමුකෝ. භාවනාවෙන් නැගී හිටියා. ඒ භාවනාවෙන් නැගී හිටිනකොට ඒ තාක් වෙච්ච සියලු දේ පිළිබඳව ඥාන දර්ශනය තියෙනවා. කියන්නේ මේ වෙනකල් මොකද්ද උනේ කියලා දන්නවා. ආශ්චර්යයි, අද්භූතයි. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ එවැනි වූ ඥානයකින් යුක්තයි. ඉතින් බුදුරජාන් වහන්සේ සමාපත්තිසුවේ නැගිටලා නිල්වන් වූ නේත් කැල්ම විවර කළා. පංචසික දිහා බලලා දේශනා කරනවා. පංචසික හරි අගේනවා. අර වීණාවේ හඬ ගීතයට ගැළපිලා ගියා. ගීතේ තියෙන මේ පද වීණාවේ තස්සර වලට ගැළපිලා ගියේ. ඇත්තටම ওই දැන්ද හැදුවේ කලින්ද ওই සින්දු හැදුවේ ඇහුවා. පංචසිකට ප්‍රීතියක් උපදින්න ඇති නේද? ඇයි වර්ණනා කළානේ තථාගතයන්ව සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ විස්තර අහන්න හේතුවක් ඇතුවමයි. ඇයි බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ නිහඬව හිටියා නම් අරින් සක්‍ර දේවේන්ද්‍රයාත් ඇති ගන්නවා. ඇයි මං දූතෙක් විදිහට යවපු පංචසික එක්කවත් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ නැහැ කියලා සක්‍ර දේවේන්ද්‍රයාගේ අදහස හිටුවෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේ කොහොමද මේක හැදුවේ මේ සින්දුව? අනේ ස්වාමීනි,
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සති 8යි. එතකොට ඔන්න ওই කාලේ තිම්බරුව කියන ගාන්ධර්ව රාජයාගේ දුවක් හිටියා. එයාගේ නම භද්‍රා, සුන්දරී නම. සූර්ය වච්චසා කියලා කියනවා. ඊට පස්සේ මෙයාවට මම මෙයා දිව්‍ය සභාවේ නටනවා දැකලා මට මෙයා දැක්ක ගමන් හිත වැටුණා. ඊට පස්සේ මේ ස්වාමීනි මෙයා සූර්ය වච්චසා කැමති මාතලිගේ පුතෙක් හිටියා සිකණ්ඩව කියලා. මේ එයාට තමයි සූර්ය වච්චසා කැමති. මං ඒකට ඉරිසියා කළා. ඉතින් මට ඕන වුණා මෙයාව මට ලබා ගන්න. ඒ නිසා මම මේ කසින්දුව හදලා සූර්ය වච්චසා ඉන්න තැන කිව්වා. කිව්වට පස්සේ සූර්ය වච්චසා හරියට සතුටු වුණා. සූර්ය වච්චසා මාත් එක්ක කිව්වා, බුදුරජාණන් වහන්සේ ගැන සුධර්මා දිව්‍ය සභාවේ කියනවා මං ඇහුවා. ඔච්චර ගුණ ටිකක් මට අහන්න ලැබුණේ නැහැ ඔබ නිසා. ඔබ නිසා තමයි අහන්න ලැබුණේ. මං සතුටුයි. එහෙනම් අපි දෙන්නා අද කොයි හරි පාක් එකකට යන් කියලා ගියා. ස්වාමීනි, එදා ගියාමයි සූර්ය වච්චසා ආයේ දැක්කේ නෑ නම කියලා කිව්වා. ඉතින් හරි වැඩ දිව්‍ය ලෝකෙ වෙන්නේ නේ. ඊට පස්සේ දැන් සක්‍ර දේවේන්ද්‍රයාට මෙන්න මෙහෙම හිතුණා. දැන්නම් පංචසිකයි තථාගතයන් වහන්සේ කතා බහ කරනවා. මේ වෙලාව හොඳයි මගේ අදහස කියන්න. සක්‍ර දේවේන්ද්‍ර ඉදිරිපත් වෙජෙක් හොඳයි, නැත්නම් පංචසික සෑහෙන විස්තරයක් කියයි. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා පංචසිකට ඇහෙන්න මේ කියනවා, පංචසික තථාගතයන් වහන්සේගේ සිරිපා කමල් වඳින්න. ස්වාමිනී, සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ තවතිසා වැසි දිව්‍ය අමාත්‍රිවරු සහිතව පිරිස සහිතව බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වඳිනවා කියලා වඳින්න කිව්වා. ඒතර සක්‍රයා වඳිනකොට මුළු තවතිසාවෙම දෙවරුත් එක්කයි වඳින්නේ එක වන්දනාවෙන්. ඊළඟ එක තමයි දැන් මේ කියන කතාව පංචසිකට ඇහෙනවා. බුදුරජාණන් වහන්සේට කොහොමදත් භාග්‍යතුන් වහන්සේට ඇහෙනවනේ. නමුත් සක්‍රයා කියන්නේ පංචසිකට ඇහෙන්න විතරයි. පින්වතුනි, සක්‍ර දේවේන්ද්‍රයාට පුළුවන් තවතිසා දිව්‍ය ලෝකේ පාණ්ඩු කම්බල සෛලාසනේ ඉඳලා මෙතෙන්ද මට ඇහෙන්න කතා කරන්න. මට එහෙම ඇහෙන්නේ නැහැ. ඇහෙනවා නම් මට ඇහෙන්න කතා කරන්න පුළුවන්. එතකොට මෙතනදීන් සම්බන්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් බැලූ කෙනෙකුට පේන්නේ මෙතනදීන් දෙවියොත් එක සම්බන්ධ වෙලා කියලා. නමුත් මෙතනදීන් නෙවෙයි ඒක වෙන්නේ. ඒ දෙවියා තමන්ගේ විමානේ ඉඳලා තමයි මනුස්ස ලෝකේ ඉන්න කෙනාව අමතන්නේ. එතකොට ඒක ළඟ දෙයක් විදිහට දැනෙනවා. ඔය සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවල යක්ෂ භූත ආදී දෝෂවලදී මිනිස්සු ඒ දඟලලා නටලා කතා කරන්නේ. ඒ දඟලලා නටලා කතා කරන්නේ එතන නෙවෙයි. ඒ ප්‍රේතයා ඉපදුන අසූචි සහිත ගඳ ගන්න විමානයක් තියෙනවා. ඒ විමානේ ඉඳලා තමයි එතෙන්ට බැල්ම හිලන්නේ. ඒක හරියට මේ වගේ. ඔන්න අපි කියමුකෝ කනට මොකක් හරි ඉයර්ෆෝන් එකක් ගහලා සින්දුවක් හරි මොකක් හරි අස් දෙක පියාගෙන කෙනෙක් අහගෙන ඉන්නවා. අර සින්දුවේ කියන විදිහට මෙයා නටනවා. ඊළඟට එක මොන හරි කිව්වොත් මෙයා අඬනවා. ඊළඟ එහෙම තියෙනව නේද? නම සින්දුව කොහෙද? මෙයා ඉන්නේ කොහෙද? ඊළඟට දැන් අපි කියමු කවුරු හරි කෙනෙක් චිත්‍රපටයක් බලනවා. බලනකොට ඒක බලබලයිද්දි මෙයා මෙතන වෙනස් වෙන්නේ නැද්ද? ආන් ඒ වගේ. ඒ දෙවියන් දුර ඉඳලා තමයි අර කෙනාව අමතන්නේ. සාමාන්‍යයෙන් දිවුරු එහෙම මනුස්ස ඇඟත් එක්ක එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ. පංචසිකට කනට ඇහෙන විදිහට එළිය ඉඳලා මේ සක්‍ර දේවේන්ද්‍රයා කිව්වා දැන් වඳින්න කියලා. ඊට පස්සේ පංචසික බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කළා. ස්වාමීනි, දෙව් පිරිස සහිත සක්‍ර දේවේන්ද්‍රයා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, මේ සුඛිනෝ සක්කෝ දේවානවින්දෝ, සක්‍ර දේවේන්ද්‍රයා සුවපත් වේවා, සැපවත් වේවා. සුඛ කාමාහි දේවා සුරා අසුරා නාගා ගන්ධබ්බා, දෙවියන් සුරයන් අසුරයන් නාගයන් මිනිසුන්
කවුරු සැප කැමති ඒ නිසා දෙවියෝ සැපවත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා. ඊට පස්සේ මේ ආශිර්වාද කරනකොට සක්කර දේවේන්ද්‍රයා ඉන්දසාල ගුහාව ඇතුළට ආවා. දැන් එළියෙන් හිටියේ මෙතෙක් ඇතුළට දැන් පයින් පොළොවේ අඩිය තියලා දෙවියා එනවා. තවුතිසාවැසි දෙවියොත් ඉන්දසාල ගුහාවට එනවා 80,000ක්. ඒතර සාමාන්‍යයෙන් ඉන්දසාල ගුහාව මේ 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 පොඩි ඩක් අපි කියමු මෙතන දැන් මේ තියෙන්නේ. ඒතර දැන් මෙතන ඉන්න ඕන කොච්චරද? 80,000ක් ඉන්න ඕන. බලමු මොකද උනේ කියලා. දැන් මෙහින් පංචසික ඉන්නවා, සක්‍ර දේවේන්ද්‍රය ඉන්නවා, 80,000ක් දෙවිවරු ගුහාව ඇතුළට ආවා. ඒ වෙලේ දෙවියන්ගේ ආනුභාවයෙන් ඉන්දසාල ගුහාවේ උස තැන් පාත් උනා. පාත් තැන් උස් වෙලා සමානව හැදුනා පොළොව. ඊළඟට 80,000ක් දෙවිවරු හිටගත්තට පස්සේ එකිනෙකාගේ ඇඟේ ගෑවෙන්නේ නැති විදිහට දෙවිවරුන්ට ඉඩ හැදුනාර ගුහාව ඇදිලා. පිටට පේන්නේ නිකන් ඒ විදිහටම තියෙනවා, ඇතුළේ ඉඩ හැදෙනවා. ඊට පස්සේ අඳුර නැති වෙලා මුළු ගුහාවම ආලෝකමත් වුණා දෙවියන්ගේ ආනුභාවය නිසා. අන්න ඔය විදිහට තමයි ශ්‍රුවන්වැලි මහසෑය ධාතුන් වහන්සේලාගේ ගර්භයේ තියෙන්නේ. අසූරියන් අසූරියන් උස දිග පළල තියෙන ඒ ධාතු ගර්භයේ රුවන්වැලි මහා ස්තූපයේ වගේ දෙතුන් ගුණයක් ගොඩ ගැහුවොත් මහා ස්තූපයේ වගේ දෙතුන් ගුණයක් පිරිකර තියෙනවා ස්තූපය ඇතුළේ. නම් කොච්චර පිරිකර තිබ්බත් ඉඩකඩ තියෙනවා. පැහැදිලි නේද? ඒක උනේ අන්න අර වාගේ ආනුභවයට. ඊට පස්සේ පින්වතුනි, සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කළා. වන්දනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අච්චරියං කෝසිය අද්භූතං කෝසිය. කෝසිය කියන්නේ සක්‍ර දේවේන්ද්‍රයාට ඇමතු වචනේ. කිව කෝසිය ආශ්චර්යයි අද්භූතයි. මොකද්ද අද්භූත? මෙතරම් වැඩ කටයුතු තියෙන ඔයාට කොහොමද ඔබට එන්න වෙලාවක් හම්බ වුනේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුදුම සහගතයි සක්‍ර දේවේන්ද්‍රය ආපු එක කියලා. ඇයි ඒ තරම් වැඩ කටයුතු තියෙනවා? ඒතර සක්‍ර දේවේන්ද්‍රයන් රජුරවන්ට එච්චර වැඩ කටයුතු තියෙනවා නම් අවශේෂ ජනයා ගැන කවර කතාද? එහෙනම් ගැලවෙන්න වෙනවා. අපිට හිතෙන්නේ සාමාන්‍යයෙන් දිව්‍ය ලෝක ගැන අපි හිතලා තියෙන්නේ, දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ හොඳට සුදාම් භෝජනේ වළඳලා නැටුම් ගැයුම් වලින් ප්‍රීති වෙලා නැටුමන් නටලා එහෙ මෙහෙන් අර යාන වාහනෙන් අහසින් එහෙ මෙහෙ ගිහිල්ලා ඔක්කොම තොරතුරු ටික දැනගෙන කියලා මේ අමුතු ලෝකයක් අපි මවාගෙන ඉන්නවා. නමුත් දෙව්ලෝ ගියාට පස්සේ තනිකර ෆ්‍රී එකෙන් කියලා එකක් නැහැ. ඒත් දිව්‍ය රාජකාරී තියෙනවා. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයාට දැන් ඉතින් මේකත් හරි නෑ වගේ ටිකක්. ඇයි දැන් ආවේ නෑනේ බොහෝ කාලයක්. සක්‍ර දේවේන්ද්‍රයා ගත් කරටම කිව්වා, ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ඉදින් දවසක් ආවා. එනකොට බුදුරජාණන් වහන්සේ භාවනා සුවයෙන් හිටියේ. ඉතින් එතන වෛශ්‍රවණ දිවිරාජයාගේ බිරිඳක් වුණ තිම්බරු අනේ බුංජති වෛශ්‍රවණ දිවිරාජයාගේ බිරිඳක් වෙන බුංජති මේ දෑත දෝත නල්ලි තියාගෙන බුදුරජාණන් වහන්සේට වැඳගෙන ඉන්නවා මම දැක්කා. ඊට පස්සේ මං බුංජතිගෙන් ඇහුවා, බුංජති බුදුරජාණන් වහන්සේත් එක්ක දැන් අපිට කතා බහ කරන්න පුළුවන්ද? අනේ දේවේන්ද්‍රය දැන් කතා කරන්න බෑ, උන්වහන්සේ භාවනාවෙන් ඉන්නේ, මාත් මේ ගොඩක් වෙලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට මේ වැඳගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා කිව්වා, එහෙනම් මට වැඩ රාජකාරි තියෙනවා, මම යන්නම්. මේ පින්වත් නැගණිය දෙව් තවතිසා දෙව් පිරිස ඇතුළු අමාත්‍යවරුන් ඇතුළු සක්‍ර දේවේන්ද්‍රයා තථාගතයන් වහන්සේගේ චරණපා කමල් යුග වන්දනා කළා කියලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වඳින්න මගේ නමින් කියලා කිව්වා. ඊට පස්සේ ඇත්තටම ස්වාමීනි ඒ නංගි වන්දනා කළාද? ඒ නැගණිය වන්දනා කළාද භාග්‍යවතුන් වහන්සේ මගේ වචනේ? භාග්‍යවතුන් වහන්සේ වචනේ සිහි කරනවාද? කියනවා මේ දේවේන්ද්‍රය මම මේ වචනේ සිහි කරනවා. බුංජති මට ওই විදිහට කියලා මාව වන්දනා කළා. හැබැයි ඔබ ඔතනින් යනකොට කරත්තේ රෝදේ කැරගෙනුනම මම භාවනාවේ නැගිට්ටා.
එතකොට දැන් එකක් පැති ගොඩක් තියෙනවා. එකක් තමයි අර භාවනාවේ නැගිටින කල්වත් සක්‍ර දෙවෙන්දිරාට ඉන්න වෙලාව ඒ තරම් වැඩ. ඊළඟට තමයි චුට්ටක් හිටියානම් භාග්‍යතුන් වහන්සේත් එක දහම් කතාවේ දෙන්න පුළුවන්. ඉතින් ඒකයි ඒ වාගේ දැන් සක්‍ර දෙවේ බලවත් දිව්‍ය රාජ්‍යයක් වෙලා ඉපදුනේ නැත්නම් දෙව්ලොව මේ අර්බුදේ තියෙනවා. සක්‍ර දෙවීන්ද්‍රයාගේ අන්තපුරේ ඉන්න දිව්‍ය අප්සරාවෝ ඉන්නවා බුදුරජාන් වහන්සේ දැකලා නැති. සුජාතායි ওই කීප දිනකට විතරයි chance එක හම්බ වුනේ. නිතර යන්න එන්න. ළඟින්ම ඇසුරු කරපු අග්‍ර මහේසිකාවෝ කීප දෙනෙක් හිටියා. ඒ අතර ප්‍රධානයි සුජා. ඉතින් ඒ සුජාත් එක තමයි නිතර ගිහිල්ලා දම් පැම් බෙදලා වැඳලා පුදලා ඉන්නේ සක්‍රයා. අනේ අර අනිත් දිව්‍ය අප්සරාවෝ ටික අන්තපුරේටම වෙලා ඉන්නවා. එළියට පහළියට බහින්න විදිහක්වත් නැහැ. ඒ කොහොමද මන් දැක්ක අටුවාවල විස්තර තියෙනවා. සක්‍ර දෙවීන්ද්‍රයා හෝ යම් දෙවි කෙනෙක්ගේ ඔඩොක්කුවේ උපදිනොත් යම්කිසි දෙවි කෙනෙක් එයා පුත්‍ර තනතුරේ තමයි ඉන්නේ. ඊට පස්සේ ඒ දෙවියන් නිදාගන් සයනාසන යම්කිසි දිව්‍ය අප්සරාවක් උපදිනොත් ඒ දිව්‍ය අප්සරාව ඒ දෙවියාගේ බිරිඳ තනතුරේ ඉන්නේ. ඒ දෙවියන්ගේ පිරිවර අතර එකපාරම පහළ වුණොත් එහෙම එයා දෙවියන්ගේ පිරිවර තනතුරේ ඉන්නේ. මහා බල සම්පන්නව ආයුධ ශේසත් ඇති ආයුධ ඇතිව තේජස්ව ඉපදුනොත් ඒ දෙවියන්ගේ සෙම්පති තනතුරු වල ඉපදෙන්නේ. ඒ වගේ ඊළඟ සමහර දිව්‍ය විමාන තියෙනවා. එහෙත් තියෙනවා විමානවල සීමාවල්. ඒ යම් සීමාවක දෙවියෙක් ඉපදුනොත් ඒ සීමාව අයිති දෙවියන්ට තමයි අර දෙවියා යටත් වෙන්නේ. සමහර ප්‍රශ්න තියෙනවා. දිව්‍ය සීමාවල් දෙකක් අතරේ දිව්‍ය අක්ෂරාවක් ඉපදෙනවා. එතකොට දැන් මොකද කරන්නේ? ඈ යම් සීමාවකට බරව ඉපදුනොත් ඒ සීමාවේ දෙවියන්ට යාව බාර කරනවා. මේක පැමිණිලක් සක්‍ර දෙවෙන්දිරට එන්නේ. ඊට පස්සේ එහෙම නැතුව හරියටම දිව්‍ය සීමාවේ මැද ඉපදුනොත් එහෙම යම් සීමාවක් දිහා බලාගෙන නම් දේවතාවෝ ඉපදුනේ ඒ බලාගත් දිශාවට යවනවා. නමුත් ඉස්සර සිද්ධවීමක් වුණා. යම් දිව්‍ය අප්සරාවක් ලස්සන දිව්‍ය අප්සරාවක් ඉපදුනා හරියටම සීමාව මැද බිම් බලාගෙන ඉපදුණි. දැන් දිශාවකුත් නැහැ. ඉතින් එහා පැති දෙවියා කියනවා මට ඕන. එහා පැති දෙවියා කියනවා මට ඕන. ඔන්න දිව්‍ය ලෝකවල නඩු. ඊට පස්සේ මේක විසඳ ගන්න බැරුව මේ දිව්‍ය අප්සරාවත් ගෙන්නගෙන සක්‍ර දෙවීන්ද්‍රයා ළඟට ගියා. ඊට පස්සේ සක්‍ර දෙවීන්ද්‍රයා මේක විසඳලා ඇහුවා එක දෙවියෙක්ගෙන් ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? ඊට පස්සේ මේ කිව්වා මට මෙයා නොලැබුණොත් කන්නේ බොන්නේ නැතුව මම මැරෙනවා. එක දෙවියෙක් කිව්වා. අනිත් දෙවියා කිව්වා මට මෙයා නොලැබුණොත් මං කඩුවෙන් බෙල්ල කපාගෙන මැරෙනවා. සක්‍ර දෙවීන්ද්‍රයා කිව්වා දෙවිවරුනි අහන්න මෙයා මට නොලැබුණොත් මං දැම්ම මැරෙනවා. සර දෙවියා කිව්වා අම්බේ දෙදෙව් ලෝට අධිපති ඔබතුමා බොහෝ කාලයක් ජීවත් වේවා කියලා අර දිව්‍ය අප්සරාව පංගනාත්තු කළා ආවා. ওই දිව්‍ය ලෝකවල වෙන දේවල්. ඉතින් ඔහොම එක එක සෙල්ලම් වලට මෝන දීලා දැන් සක්‍ර දෙවීන්ද්‍රයා හිම්බත් වෙලා හිටියේ. දැන් ඇතුලේ තියෙනවා ප්‍රඥාව. දැන් ඒක බලන්න අර සහස් හැස් කියන්නේ එක වෙලාවේ කරුණු 1000ක් සක්‍රයන්ට හිතන්න පුළුවන්. එතකොට එක වෙලාවේ කරුණු 1000ක් හිතන්න පුළුවන් කෙනාටත් මේ ස්ත්‍රී බන්ධනෙන් ගැලවෙන්න අමාරු නම් ඒකයි. ඉතින් ඒ නිසා පින්වතුනි මේකට පුදුම ප්‍රඥාවක් ඕන ගැලවෙන්න. ඊට පස්සේ මේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබගේ කරත්තේ නිම්මලල්ලේ හඬටම මම ධ්‍යානෙන් නැගි හිටියා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මං මට කලින් තවතිසා දිව්‍ය ලෝකෙ ඉපදුන දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරුන්ගෙන් මං ඇහුවා බුදුවරු ලෝකේ පහළ වෙන කාලේ ගොඩාක් දෙවිවරු දිව්‍ය ලෝකෙ ඉපදෙනවා කියලා. අසුරයෝ අඩුවෙලා යනවා කියලා මං අහලා තිබ්බා. පින්වතුනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ
මඟඵල ලැබූ දෙවිවරු අදටත් තවතිසාවේ ඉන්නවා. කලින් බුද්ධ ශාසනවල මඟඵල ලැබූ මේ මහා භද්‍ර කල්පේ මාර්ගඵලලාභී සෝතාපන්න සකදාගාමී ආදී උත්තමයෝ අදටත් දෙව්ලොව ඉන්නවා. ඒකට ඒ දෙවිවරු බුද්ධ ශාසනවල ස්වභාවවල් දන්නවා. ඉතින් ඒ අය කියලා තිබ්බා සක්‍ර දේවේන්ද්‍රයන්ට, දේවේන්ද්‍රය බුදුවරු ලෝකේ පහළ වෙනකොට දිව්‍ය ලෝකේ පිරෙනවා කියලා. ස්වාමීනි, හැබෑනේ නම් ඒ කතාව. තථාගතයන් වහන්සේ දැන් ලෝකේ පහළ වුණා, දිව්‍ය ලෝක පිරෙනවා මැරෙන මැරෙන අයගෙන්. අසුර ලෝක හීනවිල යනවා. ස්වාමීනි, මෙහිම මේ කපිල වස්තුවේ කාන්තාවක් හිටියා, මේ සාංකිය දේනියක් ගෝපිකා කියලා. ඒ ගෝපිකා හරියට බුදුරජාණන් වහන්සේ කිරේ පැහැදිලා හිටියේ, ධර්මයේ ගැන පැහැදිලා හිටියේ, සංගයා ගැන පැහැදිලා හිටියේ, සීලේ පරිපූර්ණකාරීව ආරක්ෂා කළා. ඉතින් මෙහෙම පින් කර කර ධර්ම අවබෝධ කරන්න උත්සාහ කරන ගමන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ ගෝපිකා ස්ත්‍රී ජීවිතයට ඇල්ම නැති කරගත්තා. පිරිමි ජීවිතය ගැන හිත වැඩුවා. එතකොට පින්වත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඒ විදිහට එහෙම හිත වඩලා මෙයා කය බිඳලා මරණයෙන් මත් ඉපදුනා කොහෙද? සක්‍ර දේවේන්ද්‍රයාගේ පුතෙක් වෙලා. ඒ කියන්නේ පින්වත් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මාගේ පුත්‍රස්ථානයේ ඉපදුනා බලවත් දිව්‍ය රාජෙක් වෙලා, මේ පංචකාම ගුණයෙන් සමන්විතව මහා තේජස් ඇතිව දුටු දුටු දිනා කියනවා, මේ තමයි ගෝපක දිව්‍ය පුත්‍රයා, මේ තමයි ගෝපක දිව්‍ය පුත්‍රයා කියලා. ස්ත්‍රී ජීවිතෙත් අත්හැරලා පිරිමි ජීවිතයකින් ඉපදුනේ. ඔන්න දැන් බොහෝ අය අහන ප්‍රශ්නයන්නේ, හරියට කට්ටිය අහනවා කොහොමද මේ පිරිමියෙක් වෙන්නේ කියලා. සමහර අය කියනවා තමන් ගෙදර මහත්තයාට හොඳට කන්න බොන්න දීලා යාගෙන් වරන් ගන්න, උඹ පිරිමියෙක් වෙනින් කියලා. හැබැයි එහෙම පිරිමියා වරන් දුන්නොත් එහෙම එයා කාන්තාවක් වෙනවා. මෙයා පුදුම කතා. ඉතින් ඔය වගේ එක එක දේවල් තියෙනවා. වඩ කතත් අහලා තියෙනවා. මේ මට මතකයි ඉදි කුමාරගේ කතාව කියලා ඉස්සර වඩ කතා තිබ්බා. නමුත් බුද්ධ දේශනාවේ තියෙනවා මේ සක්කපඤ්ඤ සූත්‍රයේම තියෙන්නේ, බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, සීලේසු පරිපූර්ණකාරේ, ස්ත්‍රී චිත්තං විරාජෙත්වා පුරිස චිත්තං භාවෙත්වා. ස්ත්‍රී සිත ගැන, ස්ත්‍රී ජීවිතය ගැන කලකිරෙන්න ඕන. සමහර අය ඉන්න කලකිරෙන්න හොඳට මැති මේ ස්ත්‍රී ජීවිතේ විඳින දුක්ඛන්දරාව. දැන් සමහර අය ඉන්නවා ගෞතම බුද්ධ ශාසනයේ පිරිසුදු මෙහි දහම් පණිවිඩය ලැබෙනකොට කසාවතක් දරා ගන්න ආසයි. සිතුව පමණින් බෑ ඒක ස්ත්‍රියට. පිරිමින්න පුළුවන්. පිරිමි කෙනාට මේ ආරණ්‍ය බැරි නම් වෙන ආරණ්‍යයක මහාන වෙන්න පුළුවන්. තැනින් තැනට යන්න පුළුවන්. ආරණ්‍යෙන් ආරණ්‍යයට යන්න පුළුවන්. ධර්මයේ සොයාගෙන යන්න පුළුවන්. රටකින් රටකට යන්න පුළුවන්. සොය සොයා විමර්ශනය කරන්න පුළුවන්. ස්ත්‍රියට එහෙම බෑ. කොච්චර දැන් අද කාලේ වුණත් යම්කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනයේ පිරිසිදු හිත පහදවගෙන යම්කිසි කාන්තාවක් කසාවතක් දරාගෙන යම් අනගාරික ජීවිතයකට ආවද, ඒ ඇත්තු දුෂ්කර වෙයි ජීවිතය ගත කරන්න. මේ සමාජෙන් කිසිම පහසුවක් නැහැ එයාට. ඉතින් ඒවත් සිහි කරනකොට, අමාරුකම් කරදරකම් එනකොට ස්ත්‍රී ජීවිතය ගැන කලකිරෙන්න. ඒ මේ පිරිමියා මේ තරුණ ජීවිත පැවිදිලා සුවසේ ස්වාධීනව ගුරු ඇසුරේ මේ ධර්මය පුරුදු කරන එක ගැන හිත පහදව ගන්න. ස්වාමිවරුන්ගෙන් දරුවන්ගෙන් කරදර එද්දී, ස්ත්‍රියක් විදිහට ඒ කරදර වලින් පීඩා විඳිද්දී ස්ත්‍රී ජීවිතයට කලකිරෙන්න. පුරුෂ ජීවිතයේ තියෙන මේ යහපත ගැන කල්පනා කරන්න. පිරිමියන් නොවිඳින දුක් ස්ත්‍රිය විඳිනවා. එවැනි දුක් තියෙනවා. එකක් ගත්තොත් එහෙම දරුවන් කුසේ දරාගෙන ඉන්න එක, ඒක පිරිමියෙක් විඳින දුකක් නෙවෙයි. දරුවෝ බිහි කරන දුක, ඒව ස්ත්‍රිය විඳින දුක්. තව තව දුක් තියෙනවා. ඒතර ඒ දුක් මේ අපිට නේ කියලා ස්ත්‍රී ජීවිතේට කලකිරෙන්න. අභූත චෝදනා එද්දි, එහින් ඒ වගේම සමාජයෙන් ගැරවුම් එද්දි, ඒ වගේම බලවත් පින්කම්
යෙදෙද්දි. දැන් සමහරට බොහෝ ස්ථානවල ධාතුන් වහන්සේලා වඩම්මද්දී එක එක පුද පූජාවල් තියද්දි ස්ත්‍රීන් ගන්නෙ නැහැ. ඒ වගේ වෙලාවට කියන්නේ මේ මෙයාලා මේක තමයි මේ කියලා කියනවා. හේමමාලා මේ මොකද්ද කොණ්ඩේ නම් දන්ත ධාතුන් වහන්සේ ගහගෙන ආවේ. ඇයි අපිට බැරි කියලා අර ස්ත්‍රී විමුක්තිය ගැන කතා කරනවා මිසක් මොකද්ද ස්ත්‍රී මොකද්ද එකක් නිදහස ගැන කල්පනා කරනවා මිසක් ස්ත්‍රී ජීවිතේට කලකිරෙන්නේ නැහැ. කලකිරෙන්න ඕන. ඒක දැනට වැඩිය බමුණු ආගමේ තමයි තියෙන්නේ. බමුණු ආගමේ ස්ත්‍රියකට මන්ත්‍රයක්වත් කටපාඩම් කරන්න බෑනේ. වේදේ තියෙන දිව කපනවා. ගොඩාක් කරදර. ඉතින් ඒ වාගේ මේ සාංකේ දීතු මේ සාංකේ දිහෙනිය ස්ත්‍රී සිත ගැන නොඇලි පිරිමි සිත වඩා හැබැයි බලවත් ශක්ති හතරක් එයාගේ පිටිපස්සේ තිබ්බා. මොකක්ද ඒ ශක්ති හතර? මොනවද? බුද්ධි අවිච්ඡා ප්‍රසාදේ, ධර්මයේ අවිච්ඡා ප්‍රසාදේ, සංඝයා ගැන අවිච්ඡා ප්‍රසාදේ, ආර්යකාන්ත සීලය. ඔන්න ඔය හතර තියෙන්න ඕන. මෙහෙම තියලා ස්වාමීනි මේ මගේ පුතෙක් වෙලා ඉපදුනානේ. ඊට පස්සේ මේ ශාක්‍ය දේනිය ගෝපිකා මනුස්ස ලෝකේ ඉන්න කාලේ එක ආරණ්‍යයක ස්වාමීන් වහන්සේලා තුන් නමකට නිතර දානි දුන්නා. පෑන් දෝවණය කළ සිරිපත් පාවලට පෑන් දැම්මා. දානේ බෙදුවා, වන්දනා කළා. ඒ හාමුදුරන්ගෙන් බණ අහලා තමයි මෙයා ගෙදර ඇවිල්ලා මෙයා පුරුදු කළේ. ස්වාමීනි දවසක් දිව්‍ය සභාවේ මේ සක්‍ර දේවේන්ද්‍රයාට වත්පිළිවෙත් කරන්න ආපු දෙවියන් අතර අලුතෙන් ඉපදුන දෙවිවරු තුන් දෙනෙක් හිටියා. ඒ අය නටන්න හදනකොට ගෝපක දිව්‍ය පුත්‍රයා සභාව නිස්සද්ද කෙරෙව්වා. නිස්සද්ද කරලා අර නටන්න ආපු දෙවියන් ගන්ධබ්බ දෙවියන්ගේ අතරින් තුන් දෙනෙක් ඉස්සරහට ගත්තා මෙහෙන්න කියලා. කිව්වා ඔබ වහන්සේලාද මේ? කලින් අර උපස්ථාන කරපු හාමුදුරුවෝ තුන් නම. ඊට පස්සේ කිව්වා හාමුදුරනේ කොහේ බලාගෙනද මහාන කමක් පිරුවේ? ඔබ වහන්සේලාට උපස්ථාන කරලා පාවලට පෑන් දාලා ඔබ වහන්සේලාගෙන් බණ අහලා මම ඒ කාලේ ස්ත්‍රියක් වෙලා ඉඳලා ස්ත්‍රී ජීවිතෙත් අත්හැරලා දැන් දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදුනා. ඔබ වහන්සේලා ඒ සහ මහා ආනුභාව සම්පන්න පරම පවිතුරු ශ්‍රී සද්ධර්මයක් තියෙන ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි වෙලා ඔබ වහන්සේලා මහානකම පිරුවේ මේ අපිට නටන්න එන්නද කියලා ඇහුවා. කිව්වා මට එකට ඉන්න අපි එකට හිටපු පිරිසක් අපිටම ඇවිල්ලා නැටුන් නටලා මාව අපිව සතුටු කරන්න හදද්දී හරියට දුක හිතෙනවා කියලා. ඔබ වහන්සේලා මහානකම කළේ කොහේ බලාගෙනද? මේ හීන වූ ගන්ධර්වයෝ අතර මොකටද ඉපදුනේ? මේ බෙර ගහන්න දැහුවා ඉපදුනේ? අතපය මේ දාලා නටන්න දැහුවා මේ මහානකමක් කළේ? එහෙම හරියට සංවේගයටපත් කළා. සංවේගයට පත් කරනකොට ඇත්ත මෙහෙකටද මේ වුනේ, මේකටද මෙහෙම වුනේ කියලා කියනකොට ඒ දෙවරු තුන් දෙනෙක්ගෙන් දෙන්නෙකුට හිතට වැදුනා එක. අන්න ගුණේ. අපිට මොකද්ද මේ වුනේ කියලා සිහි කරනකොට මේ හිත ඇතුළට වදින්න ඕන නෙක්කම්මින් යුතු දෝමනස්යක් එන්න ඕන. නෙක්කම්මින් යුතු දෝමනස්යක් එන්න ඕන. දැන් අර අපි කිව්වේ සමහර අය බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනකොට ඇඟ සලිත වී ගොස් බුදුරජාණන් වහන්සේ ගැන බලවත් හිත පිහිටව ගන්නවා. බුද්ධ කියන වචනේ ඇසූ පමණින් ඇඟේ රෝමෝද්ගමනය වුණා. එතකොට අපි කියනවා අපි කවද්ද බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා අපේ ඇඟේ රෝමෝද්ගමනය වෙන කල් චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්නේ අපි කවද්ද? අපේ ශ්‍රද්ධාව ඒ තාක් දියුණු කරගන්නේ කවද්ද කියලා අපි සිහි කරද්දි ඒක අපිට දැනෙන්න ඕන. දැන් මෙතන හිටපු දෙවරු දෙන්නෙකුට දැනුණා ඒක ඇත්තනේ කියලා. යම්කිසි තමන්ගේ අඩුපාඩු පෙන්වලා දෙද්දි, තමන් නොමග ගිය බව පෙන්වලා දෙද්දි ඒක ඇත්තක් කියලා පිළිහිටවගෙන සංවේගීටපත් වෙන කෙනා ජය ගන්නවා. දෙන්නෙක් එහෙම හිතුවා. හිතලා ඇත්තනේ මෙහෙම උනේ කියලා හිතලා ඒ විලාවෙම කලින් කරපු භාවනාදී සිහි කරලා එතනින් චුත වෙලා බ්‍රහ්ම පුරෝහිත ලෝකේ ඉපදුනා. බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. තෞතිසාවෙන් චුත වෙලා. ඒ විලාවෙම එක දෙවියෙක් අර දෙවියා මේ අර විස්තරය කියද්දි ගෝපක දෙවියා
එයා ඊළඟ අඬවුවේ තාලේ සීකර කර හිටියා. කාමයේ හිත බැසගත්තා. එයාට නටන්න තියෙන තව ගාන්ධර්ව දිව්‍ය කන්‍යාවක් එක්ක. එයාත් එක්ක dance කරන විදිහ සීකර කර හිටියා. කාමයේ හිත බැසගත්තා. ඒ දෙවියා අදටත් නටනවා. අදටත් නටනවා ඒ දෙවියන් දිව්‍ය ලෝකේ. නැටුම් කණ්ඩායමේ. අර අනිත් දෙවරු දෙන්නා බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. සෑහෙන හිතන්න දේවල් තියෙනවා. ඒක මනුස්ස ලෝකේ ඉඳලා පින්වතුනි ටිකක් පුරුදු වෙන්න. වැරද්දක් කිව්වට පස්සේ සංවේගීටපත් වෙන්න. එහෙම නැහැනේ මේ අමතකයි. ඒ සංවේගීටපත් වෙන එක නැති වෙන්නේ නිදහසට කරුණු කියන එකෙන්. මොකක් හරි වැරද්දක් පෙන්වලා දුන්නාට පස්සේ නිදහසට කරුණු කියනවා. මේක මෙහෙමයි 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 කිය. එතකොට හිත ඇතුළට දෝමනංශය හටගන්නේ. දැන් ඉඳලවත් වරදක් පෙන්වලා දුන්නාට පස්සේ අහෝ කවද්ද මම මේ හැදෙන්නේ කියලා හිතන්න. තරහක් ගියාට පස්සේ ඇයි මට මේ තරහ ගියේ තරහ ගන්න ජීවිතේ මං කවද්ද නිදහස් වෙන්නේ කියලා හිතන්න. රාගෙන් පීඩා විඳිද්දි මේ රාගගින්න මං නිවාගන්නේ කවද්ද කියලා හිතන්න. දහම් මඟ වඩද්දි බාධා පැමිණ පැමිණ ඒ දහම් මඟින් අපි බැහැර වෙද්දි මේ දහම් මගේ අපි ගමන් කරන්නේ කවද්ද කියලා හිතන්න. තමන්ගෙන් වචනයක් කියවලා අනිත් අයගේ හිත රිදෙද්දි අහෝ මගේ වචනෙන් තවත් කෙනෙකුගේ හිත සැනසෙන්නේ කවද්ද කියලා හිතන්න. දැන් ඉඳලම හිතට පණිවිඩයක් දිදී තියාගන්න. එතකොට අපි සංවේගීටපත් වෙයි. ඊට සංවේගීටපත් වෙන කාරණා දැකලා තවත් මොහොතකින් ආයේ කාම ලෝකේ හිත බැසගනින්දී අපේ සංවේගී ඇයි මේ පවතින්නේ නැත්තේ කියලා හිතන්න. එදවිට දහම් මාගේ දිනුනු කරලා තිබ්බ කෙනෙකුට සංවේගයෙන් පැරණි ගුණධර්ම ඉස්මතු වෙනවා. දැන් දිව්‍ය ලෝකෙ ඉපදෙලා නැටුම් නටනට කස්තිරං අඬව කටපාඩම් කර කර හිටපු මේ දෙවරුන්ට ඒ ඔක්කොම අමතක වුණානේ අර සංවේගී. අමතක වෙලා මනුස්ස ලෝකේ කරපු භවනා ටික ඔක්කොම මතක් වුණානේ. මෙතනත් ඇති බුද්ධ ශාසනවලට හොඳට බවුම් වඩපු අය. මෙතන ඇති බුද්ධ ශාසනවල ආරි සත්‍ය අවබෝධ කරන්න වෙහෙස වෙච්ච අය. මෙතන ඇති බුද්ධ ශාසනවල බෝධිපාලසික ධර්මයන් දියුණු කරන්න වෙහෙසෙච්ච අය. මෙතනත් ඇති බුද්ධ ශාසනවල අවුරුදු 20,000 මහානකම් පුරපු අය ඇති. හැබැයි අදාල් සංවේගේ නැකල් උපදින්නේ නැහැ පැරණි ගුණේ. අදාල දේ ඉපදෙන්න ඕන. එතකොට තමයි පැරණිය වටික ඔක්කොම එන්නේ ඉස්සරහට. පැහැදිලි නේද? ඒ නිසා සංවේගයටපත් වෙන්න ඕන කියන එක ගුණයක්. ඊට පස්සේ සංවේග වෙන්න කරුණු කියද්දි සංවේගෙන් නැතුම් එයා වෙන මොනවා හරි නම් කල්පනා කර කර ඉන්නේ අර නැටුම් කණ්ඩායමේ දෙවියා වගේ නට නටා ඉන්න තමයි වෙන්නේ. ඒකයි. ඉතින් ඊට පස්සේ දැන් ශක්‍ර දේවේන්ද්‍රයන් කියනවා අඩින් පුදුම වැඩේනේම පුදුම වැඩේ මේ මගේ නැටුම් කණ්ඩායමේ හිටපු අය මේ දිව්‍ය පුත්‍රයන් කරුණ කිව්වට පස්සේ මෙන්න චුත වුණා බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. අහෝ කියලා සංවේගයටපත් වුණා ශක්‍ර දේවේන්ද්‍රයා. කියනවා ස්වාමීනි එතකොට ගෝපක දිව්‍ය පුත්‍රයා මට කිව්වා ශක්‍ර දේවේන්ද්‍රය ඒ ඇත්තෝ මනුස්ස ලෝකයේ සිහිය වඩපු අය. මං විසින් සංවේග කළාට පස්සේ පැරණි සිහිය ආයි උපන්නා. ඉපදිලා දැන් ඒ අය බ්‍රහ්ම පුරෝහිත ලෝකේ ඉන්නවා කියලා. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කොහමද? දම්පැම් පූජා කරපු උපාසක අම්මට පුළුවන් වුණා හාමුදුරුව බ්‍රහ්ම ලෝකේ යවන්න. අද ඔය අද මොකද තියෙන්නේ? බ්‍රහ්ම ලෝකේ නෙමෙයි පුළුවන් නම් මහාන කමුත් අරන් ගෙදර නවත්තගන්නේ. බලන්න බුදුවරුන්ගේ යුගයේ තියෙන ආශ්චර්ය. ඊළඟට තමයි එක්කෙනෙක් හරි දහමෙන් පිහිට ගත්තොත් අනිත් අයට කරන්න පුළුවන් යහපත. දැන් ඇත්තටම අර ගුණධර්ම කියනකොට හොඳනම තේරෙනවානේ ගෝපිකා සෝහන් වෙලා කියලා. ගෝපිකා සෝදාපන්න වෙච්ච කාන්තාවක්. එයා සෝදාපන්න වෙච්ච නිසා දිව්‍ය ලෝකෙ ගියන පස්සේ බලවත්. ශක්‍ර දේවේන්ද්‍රයා ඉඳිද්දී වුණත් එයාට පුළුවන් කියන්න ඕන දෙයක්. හරි විසරදයි දිව්‍ය ලෝකේ. බය වෙයි පිටිපස්සට යන්නේ නැහැ. ඒ නිසා තමන්ට උදව් කරපු අය ස්වාමීන් වහන්සේලාට තමන් හිටපු ඥාතීන්ට උදව් කරලා ඉහළ ලෝකයකට ගන්න ඒ දෙවියන්න පුළුවන්. ඒකයි.
ඉතින් ඒ නිසා ඔන්න පුළුවන් නම් යන්න. ගිහිල්ලා මේ අපිට අපිට කියයි දන්නේ. නෑ අපි හිතනවා අනේ අපි නම් මේ පැත්තට යන්න නටන්න නම් සිද්ධ වෙන්න එපා කියලා. නටන්න නම් කල්පනාවක් නෑ. ඉතින් ඒ නිසා පුළුවන් නම් සංවේගයටපත් කරන්න පුළුවන් විදිහ හොඳ හිතක් ධර්මයෙන් හදා ගන්න ඕන. ඊට පස්සේ ওই කතාව ඉවර වෙනකොට දැන් ශක්‍ර දෙවිඳුරේ ආපු කාරණාවක් තියෙනවානේ. මේ තමයි සද්දුට සාමීචය. සම්මෝදනීයං කතං සාරාණීයං වීති සාරිත්වා කිය අහලා තියෙනව නේද? මේ තමයි සතුට සාමීචය. ඊට පස්සේ තමයි දහං කතාව පටන් ගන්න. මෙතන තියෙනවා ස්වාමීනි මට ප්‍රශ්නයක් අහන්න අවසර දෙනවද? භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා බොහෝ කාලයක් මේ සක්‍ර දේවේන්ද්‍රයන් විසුද්ධයි. කියන්නේ එක දිගට බොහෝ කාලයක් දිව්‍ය ලෝකෙ හිටපු කෙනෙක්. මනුස්ස ලෝකේ මඟ කියලා මානවකයා වෙලා ඉද්දිනොත් සෑහෙන ගුණධර්ම වැඩුවා. ඒ නිසා මේ සක්‍ර දේවේන්ද්‍රයා යම් ප්‍රශ්නයක් ඇහුවොත් අහන්නම් වාලේ නෙවෙයි අහන්නේ. අවබෝධයක් කරගන්නමයි අහන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා සක්‍ර දේවේන්ද්‍රය කෝසිය ඕන තරම් ප්‍රශ්න අහන්න. මං උත්තර දෙන්නම් ඔබේ සැක මන් නැති කරන්නම් කිව්වා. ඒ වචනෙම්ම ප්‍රීති ප්‍රමෝදයට පත් වුණ සක්‍ර දේවේන්ද්‍රය අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කිං සංයෝජනානුකෝ මාරිස දේවා මනුස්ස අසුරා නාග ගන්ධබ්බා චඤ්ඤේ සංචි පුතුඛාය දේව අසුර නාගාදි මේ මහන්තු බලවත් කායවල වලින් යුත් අය සිහි කරනවා අවේරා වෛර නැත්තු වේත්වා අදණ්ඩා මම දඬු මුගුරු ගන්නේ නැ අසවත්තා ඊළඟට මම මේ වාසුවසේ වාසය කරනවා කරදරයක් කරන්නේ නැතුව ඊළඟට ක්‍රෝධ නැති සිතින් වාසය කරනවා වෛර නැති සිතින් වාසය කරනවා කියලා මෛත්‍රිය පුරුදු කරනවා වචනින් කියනවා පුරුදු කරනවා මෛත්‍රියෙන් සාමයෙන් ඉන්න හරි කැමැති සාමයේ ලැබේවා සාමයේ ලැබේවා කියලා පතනවා. එහෙම වුණාට ස්වාමීනි ඔහොම ඉන්න අයම මෙන්න කාලයක් යනකොට දඬු මුගුරු ඇරන් මෙන්න රණ්ඩු සරුවල් වල පැටලිලා ආයුධ ඇරන් මේ කලබගෑනි වල පැටලෙනවානේ. නමුත් මුලින් කියන්නේ සුවපත් වේවා කියලා. ඒතර මෙහෙම මේ වාගේ මෛත්‍රියකින් සාම සහිත සිතකින් සංසිඳුන සිතකින් මේ අයට ඉන්න බැරි ඇයි? ඒකට හේතුව මොකද්ද කියලා ඇහුවා. එහෙනම් දැන් ඉස්සෙල්ලා කතා වෙනවා අපි තරහ නැතුව ඉමු, වෛර නැතුව ඉමු, දඬු මුගුරු ගන්න නැතුව ඉමු කියලා කතා වෙනවා. නමුත් මෙහෙම ඉඳලා මෛත්‍රියෙන් ඉන්න බෑ මෙයාලට. ගෙවල් වෙලත් නැද්ද ඕක? කල්පනා කරනවා හරි කිසි කරදරයක් නැතුව ওই දෙන තියෙන දයක් කාලා ලුණුයි බතුයි හරි කාලා ඉවසගෙන ඉන්නවා කියලා දැන් හොඳට හිත හදාගෙන වැඳලා ගටිකා සෑයත් වැඳලා යනවා. ගිහිල්ලා ගෙදරින් එකක් දෙකක් යනකොට මෙන්න මෙයා මේ කෙනෙක් මන්නේ ගන්නවා අනිත් එකෙනා කොස්ස ගන්නවා. දඬු මුගුරු ඇරන් මෙන්න පටන් ගන්නවා යුද්ධේ. එතකොට ස්වාමීනි ඇයි මෙහෙම මේ මිනිසුන්ට ඒ මෛත්‍රියෙන් එක දිගට ඉන්න බැරි? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඉච්ඡා මච්චරිය සංයෝජනාකෝ දේවානමින්ද දේවා මනුස්ස අසුරා නාග ගන්ධබ්බා යේ චඤ්ඤේ සම්ති පුතුඛාය තේ අවේර අධණ්ඩ අසපත්ත අභ්‍යාපජ්ජා විහෙරේමු අවේරෝ නීති ඉති ච නේ සංහෝති අචතපන සවේරා සදණ්ඩ සපත්ත සබ්භ්‍යාපජ්ජා විහෙරಂತಿ සවේරුනෝති කියනවා. ඉච්ඡා මාච්චරිය මොකද්ද? ඉච්ඡා මාච්චරිය කියන්නේ ඉරිසියාවයි මසුරුකමයි තියෙනවා. ඒ නිසා කිව්වා සාමයෙන් ඉන්න බැරි. මොකද්ද ඉරිසියා මසුරුකම? ඉරිසියාව කියලා කියන්නේ කැමති නෑ. තවත් කෙනෙකුට මොකක් හරි යහපතක් වෙනවට කැමති නෑ. හරියට තියෙනවා මේ ඉරිසියාව නම්. ඒක දැන් මේකට හේතුව බලනකොට ඔක ලස්සන පැහැදිලි වෙනවා මෙහෙම මේ ඉරිසියාව හටගන්නේ කියලා. මසුරුකම කියන්නේ ලෝභයි. ඒ තවත් කෙනෙකුට ඒක හිමි වෙනවා දකින්න කැමති නෑ මසුරුයි. ඉරිසියාව තියෙනවා තවත් කෙනෙක් දිනු වෙනවට කැමති නෑ. ඊළඟට මේ මසුරුකම කියන්නේ තමන්ට ලැබෙනවට කැමති ඒක වෙන කෙනෙකුට ලැබෙනවට කැමති නෑ. මේ විදිහට ඉරිසියාවයි මසුරුකමයි නිසා මොකද වෙන්නේ?
ඔච්චර මෛත්‍රිය කිය කියා හිටියත් හිතේ පිහිටන්නේ නැහැ. පුංචි දේවල්නේ. දැන් ඔය සමහරවල් වැඩි ඕනේ ස්වාමීන් වහන්සේලා කියමු. සමහර අය ඇවිල්ලා ඔන්න ඉන්නවා ස්වාමීන් වහන්සේලාත් එක්ක හිතවත් කතා බහ කරනවා. සමහර ස්වාමීන් වහන්සේලාත් එක්ක ගමන් බිමන් යනවා. ඔහොම ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාත් එක්ක පින්කම් කරනවා. එතකොට දැන් ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන්න කැමති කෙනෙක් ඉන්නවා. එයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එයා ඊට පස්සේ මොකද කරන්නේ? ඉරිසියා කරනවා. ඇයි අරයම කියලා ඉරිසියා කරනවා. ඉරිසියා කළා මසුරු වෙනවා. මොකද්ද? මට කතා කරනවා නා. හරියට තියෙනවා. කවුරු හරි හිතවත් ළඟින් ඇසුරු කරනවා නම් පෙස්සම් වෙනවා. ඔයා හිටියට ඔය ඔබ වහන්සේ දන්නේ නැහැ කියලා. මේ තියෙනවා මේ මංගව ලියුම් කියුන් ටික. ඉස්සා මච්චරිය. ඊට පස්සේ ඔන්න බා මෛත්‍රී වඩනවා. මම වෛර නැත්තෙක්, මා තරහ නැ. හිතේ පිහිටන්නේ නැහැ ඒක. හිතේ පිහිටන්නේ නැත්තේ ඇයි? ඉස්සා මච්චරිය තියෙන නිසා. ඉරිසියාව. ඉරිසියාව තියෙන තාක් කල් සාමයක් නැහැ. සමාදානයක් නැහැ. එහෙම වුණ අපි දන්න සමහර පවුල් තිබ්බා මහා වත්පෝසත්කම් ඇතුව මහා තේජමානව හිටපු පවුල් ඉරිසියාවෙන් ඉන්නේ. කවුරුවත් ඉහළට එනවට කැමති නැහැ. කාලයක් යනකොට ඒ වගේ විපාක මේ ජීවිතේ විපාක විඳිනවා. මොකද්ද වෙන්නේ? පහතට වැටිලා තියෙන දේවල් විකුණගෙන යන්නේ එනමන් නැතුව. ඇත්තටම ওই වත්පෝසත්කම් සහිත පවුල් පවා මේ ලෝකේ තියෙන තොරතුරු ගත්තට පස්සේ පවුල් තුනයි තියෙන්නේ. පළවෙනි එකේනම මැරීගෙන හම්බ කරනවා. ඕනම පොසත් පවුලක මුල බලන්න. එයා මැරීගෙන කන්නේ නැහැ, බොන්නේ නැහැ. සමහර මහපාරේ ගිහිල්ලා බිස්නස් කරලා පොඩි පොඩි දේවල්. ඊට පස්සේ එයා ඔන්න ඉහළට මේනවා. හරියමං කෑමක් බීමක් නැහැ. දරුවෝ වෙනුවෙන් සියල්ල ඉතුරු කරනවා. ඊට පස්සේ මේවා සාමාන්‍යයෙන් දරුවෝ දකිනවා. දැකලා ඒ හම්බ කරපු ටික දරුවෝ ප්‍රයෝජනෙට ගන්නවා. ප්‍රයෝජනෙට ගන්නවා. තාත්තලා මෙහෙමයි මහන්සි වුණේ කියලා හිතලා ඔන්න ප්‍රයෝජනෙට අරන් ටිකක් ආයෙ දිනු වෙලා ඉන්නවා. ඊළඟ પરම්පරාව දන්නේ නැහැ. ඒ අය ඉපදුන දවසේ ඉඳලා ඉස්සරහ කඩේටජ්ජියේ කාර් එකේ. ඊළඟට දැක් ඉපදුන දවසේ ඉඳලා කම්පියුටර් ෆෝන් එක. ඊළඟට ඉපදුන දවසේ ඉඳලා තරුපහේ හෝටලෙන් කැහම කෑවේ. එයා මොකක්වත් දන්නේ නැහැ. එයාලා හිතනවා ඒක තමයි ජීවිතය කියලා. හිතුවකේ වියදම් කරන්න පටන් ගන්නවා. නාහත්ති ගන්නවා. ඔන්න දැන් තුන්වෙනි પરම්පරාව. එතනින් පටන් ගන්නවා නාහත්ති වෙන්න. එතකොට ඒ අයගේ දරුවෝ දකින්නේ තාත්තා නිතර ක්ලබ් එකට යනවා. නිතර බොනවා. ඔව් හිතුවකේ වියදම් කරනවා. දරුවෝ හිතනවා ඒක තමයි ජීවිතය කියලා. ඊළඟ પરම්පරාව මොකද වෙන්නේ? නැත්තටම නැති වෙනවා. ඕක තමයි සමස්තයක් වශයෙන් ලෝකෙ සිද්ධ වෙන්නේ. මුලින් ඊට පස්සේ ඒ වගේ ගන්නකොට අර ඉරිසියාව. ඕකේ හරි බලවේගයක් මේ ඉහළින් ඉන්න මිනිසෙක් පල්ලෙහාට වැටෙන ඉරිසියාවයි මසුරුකමයි. පැහැදිලි නේද? ඊට පස්සේ ඉරිසියාව මසුරු ඉතින් සක්‍ර දේවේන්ද්‍රයා කියන ස්වාමිනියෝ ඒ සැකේ නම් ඇත්තටම ඇත්ත තමයි. මට මේ ප්‍රශ්නේ විසඳුනා. මට ආයෙ ප්‍රශ්නයක් තේනවා. ওই ඉරිසියාවයි මසුරුකමයි කොහොමද හටගන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඉච්ඡා මච්චරියංකෝ දේවානමින්ද පියාප්පියං නිධාන. පියාප්පිය නිධානම් පියාප්පිය සමුදයං පියාප්පිය ජාතිකම් පියාප්පිය පබවං පියාප්පියේ සති ඉච්ඡා මච්චරියං හෝති පියාප්පි අසති ඉච්ඡා මච්චරියං නහෝති. ප්‍රිය අප්‍රිය බව නිසා තමයි මොකද වෙන්නේ? ඊර්ෂ්‍යාවයි මසුරුකමයි හටගන්නේ. දැන් වැඩි ඕනේ නැ තමන් කෙනෙකුට හිතවත් කියලා හිතන්නකෝ. අපි තවත් කෙනෙක් එක්ක යාළුවයි කියලා හිතන්නකෝ. එදොරනේ අපි එයාට ප්‍රියයි. එදොර එයා තවත් කෙනෙක් එයාව තවත් අය ඇසුරු කරනවාට අපි කැමතිද ඉරිසියයිද? ඉරිසියයි. ඊට පස්සේ එයා තමන් එක්කම නිතර ඉන්නවට, තමන් එක්කම කතා කරනවට, තමන් එක්කම යනවට ලෝභයිද නැද්ද? ලෝභයි. මසුරුයි.
දැන් ඔය සමහර ගෙවල් වල තියෙනවා මේ මොකද්ද කැමති නෑ තමන්ගේ බිරිඳ තවත් එක්කෙනෙක් එක්ක නිකමටවත් හිනා වෙනවට කැමති නෑ. ඊට පස්සේ කෝල් එකක් ආවත් සැකයි. ඉතින් මේ වගේ ඉරිසියාවයි මසුරුකමයි. ඒතර ඉරිසියාවයි මසුරුකමයි තියෙනවා. ඊට පස්සේ සාමයක් නෑ. ඊට පස්සේ සැකයි. gedara prashna දඬු මුගුරු ගන්නවා. බාහිර අයත් ගැන සැක කරනවා. ඊළඟට යුද්ධ හට ගන්නවා. කල කෝලහල හට ගන්නවා. ඔය සාමාන්‍ය දෙයක්. ඔය විදිහට නෙමෙයි ගෙයක් දොරකට තියෙන ආසා වුණත් එහෙමයි. දැන් මහා gedaraට ලෝභ වුණා කියලා කියමුකෝ ප්‍රියයි. ඊට පස්සේ ඒව අනිත් අය භුක්ති විඳිනට අප්‍රියයි. ඊට පස්සේ කොහොම හරි ඉරිසියාවෙන් මසුරුකමෙන් අදි වුණ යමක් කරලා හරි අර ගෙදරයි පන්න ගන්නවා. පන්නගෙන අන්න ඊට පස්සේ අර ගෙදර රැක ගන්න ඉඩම රැක ගන්න නඩු දාලා යුද්ධේ හට ගන්නවා. ප්‍රිය අප්‍රිය මේ කැමැත්ත තමයි මේකට මුල් වෙන්නේ කියවා. කැමැත්ත තමයි මේකට මුල් වෙන්නේ. මේ ඇත්තරම යම් දෙයක් දුටු පමණින් කැමැත්ත දුරු කරගත්තේ නැත්නම් හරි අරුබුදයක්. දැන් අපි වැඩි ඕනේ නැහැ කොයි හරි ගමනක් ගිහිල්ලා එනකොට අපි කුරුණෑගල පැත්තෙන් එනකොට ඔය අර මැලසිරිපුර කැලේ හරි ඊළඟට අර කොස් කැලේ හරි මෙයා එනකොට දකින්නවා රොටි තියෙනවා. ඒතර මේක සුවඳහමලා මේවා කරනකොට මෙයා කල්පනා කරනවා මේ අපිත් හදන්න ඕන. ඊට පස්සේ දැන් මෙයා මොකද කරන්නේ ඒක ගැන හිතනවා. දැන් මේක ඊළඟට තියෙනවා ඒකෙන් ඕක හොඳට වැහැදිලි වෙනවා. ඊට පස්සේ හිතලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා පිටි හොයලා පොල් කඩලා පොල් විඳලා පොල් ගාලා පිටි හොටු පෙරාගෙන පිටි අනලා ඊට පස්සේ අත පුච්චගෙන රොටි හදලා නේද කොච්චර අරුබුදයක්ද කියලා බලන්න. අර දුටු පමණේ අර ප්‍රිය අප්‍රියතාවේ මුල් කරගෙන හටගත්තදී හරියට දිනනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේකින් අහනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ පියාප්‍යං කෝපන මාරිස කින් නිදහනක් මොකක් හේ නිදහන් කරගෙන හේතු කරගෙනද මේ පිරියාප්‍රිය බව හටගන්නේ. දැන් සක්‍රයාට හැම ප්‍රශ්නයකම විසඳෙනවා. ඇත්ත තමයි මේක කියලා හිතෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අර්ථකථනයක් දෙනකොටත් ඇත්ත නේනම් කියලා හිතෙනව නේද? ඒ වාගේ මේ එක මොහොතේ කරුණු දහහක් හිතන්න පුළුවන් ශක්‍ර දේවේන්ද්‍රයා මේ පිවිතුරු දහම් කාරණා මනාව විසඳද්දී පැහැදිලි කරද්දී හරියට ඒ ධර්මයට පහදිනවා. පැහැදිලා කියනවා ස්වාමිනේ කොහොමද මේ ප්‍රියාප්‍රියතාවේ හටගන්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පියාප්‍යංකෝ දේවානමින්ද ඡන්ද නිධානා ඡන්ද සමුදයා ඡන්ද ජාතිකා ඡන්ද ඡන්ද පබවං. ඡන්දේ කියන්නේ කැමැත්ත. කැමැත්ත මුල් කරගෙන තමයි ප්‍රිය අප්‍රියතාවය හටගන්නේ. කැමැත්ත මුල් කරගෙන ප්‍රිය අප්‍රියතාවය හටගන්නවා. ප්‍රිය අප්‍රියතාවය නිසා ඉච්ඡා මච්චරිය හටගන්නවා. ඉච්ඡා මච්චරිය නිසා කොච්චර මෛත්‍රියෙන් හින්ද හිතුවත් මොකද වෙන්නේ? ඉරිසියාවේ මසුරුකමයි තියෙන අය අවුරුබුදවල පැටලෙනවා. මේකේ මෛත්‍රී භාවනාව ආදී කරන අයට ඒ භාවනාව ඉදිරියට දියුණු කරගන්න බාධා පිනිස පවතින දේවල් හිතා ගන්න පුළුවන්. මෛත්‍රී භාවනාවක් විදිහට දියුණු කරන කෙනා ඉරිසියාවත් එක්ක හරියට සටන් කරන්න ඕන. හොඳට හිත දිහා බලාගෙන තියාම ඉරිසියාව පේනවා. තමන් නැතුව තවක් කෙනෙක් වර්ණනා කරනකොට ඉරිසියයි. තමාව වර්ණනා කරනකොට සතුටුයි. ඉච්ඡා මච්චරිය. ඊළඟට තමන්ට යමක් ලැබෙනවට කැමති අනිත් අයට යමක් ලැබෙනවට කැමති නැහැ. ඉච්ඡා මච්චරිය. තමන් ලස්සනයි කියනවට කැමති අහවලා ලස්සනයි කියනවට කැමති නැහැ. ඉච්ඡා මච්චරිය. තමන් උයපු කෑම රසයි කියනවට කැමති අනිත් අය උයපු කෑම රසයි කියනවට කැමති නැහැ. ඉච්ඡා මච්චරිය. හැම තැනම තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දැන් අහනවා ස්වාමීනි මේ කැමැත්ත කොහමද හට ඡන්දේම කොහමද හටගන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළා ඡන්දෝ කෝ දේවානමින්ද විතක්ක නිදානෝ විතක්ක සමුදයෝ විතක්ක ජාතිකෝ විතක්ක භබෝ විතක්කේ සති ඡන්දෝ හෝති විතක්කේ අසති ඡන්දෝ න හෝති. විතර්ක කළොත් තමයි ඡන්දේ හටගන්නේ. විතර්ක නැත්තම් ඡන්දේ හටගන්නේ නැහැ. විතර්ක කියලා කියන්නේ මොකද්ද? කෙලෙස් සහිතව හිතනවා. දැන් රොටි කතාව ගමු.
දැන් රොටි දැන් ඔන්න හවස් කාලෙක එනකොට හොඳට සුවඳ ඇවිල්ලා දුන් දදාර රොටි ටික දෙනවා. ඊට දැන් මේක දැන් ආ රොටි කියලා එච්චර ඉවරයිනේ. විතක්ක කියන්නේ කොහමද? අම්මේ දැන් මේක කොහොම ඇතිද? කොහොම රහ ඇතිද? මේක නම් බොහොම හොඳයි. මේකට ලුණු මිරිසක් තිබ්බනම් බොහොම ආගේ. අපේ අම්මා කියලා දීලා තිනවා උම්මලකට දාලා මේ හොඳ ලුණු මිරිසක් හදන හැටි. ඒක නම් මේකට හරි අගේ. තේරෙනා නේද? මෙහෙම කියලා ඔය දැන් කියන කොටත් පොඩ්ඩක් කියලා උනනවා. ඒ වගේ විතර්ක එනවා. විතර්ක කරනකොට අන්න හට ගන්නවා ඡන්දය. ඡන්දේ හටගෙන මොකද වෙන්නේ? ප්‍රිය අප්‍රියතාවය හට ගන්නවා. ප්‍රිය අප්‍රියතාවය හට ගන්නකොට ඉච්ඡා මච්චරිය හට ගන්නවා. ඉච්ඡා මච්චරිය නිසා කොච්චර සාමයෙන් සංසිඳීමෙන් ඉඳියත් ඇවිල්ලෙනව ප්‍රශ්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සක්‍ර දේවේන්ද්‍රයා ස්වාමීනි ඒ ප්‍රශ්නේ නම් විසඳුනා. හරිම හරි ස්වාමීනි ඒව මේ තම් භගවා ඒව මේ තම් සුගත සුගත ඕක ඔහොම්ම තමයි ස්වාමීනි ඕක ඔහොම්ම තමයි වෙන්නේ ස්වාමීනි මට කියලා දෙන්න ඔය විතර්ක හටගන්නේ කොහොමද? අන්න ලස්සන දෙයක් එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා විතක්ඛෝ කෝ දේවානමින්ද පපංච සංඥා සංඛා නිධානෝ පපංච සංඥා සංඛා සමුදයෝ පපංච සංඥා සංඛා ජාතිකෝ පපංච සංඥා සංඛාරා ප්‍රපංච නිසා කිව්ව මේක වෙන්නේ. මොකද්ද ප්‍රපංච කියන්නේ? මොකද්ද ඔබට හිතෙන්නේ? කෙලෙස් ඇවිස්සෙන විදිහට හිත හිතා ඉන්නවා. ඒතර කෙලෙස් ඇවිස්සෙන විදිහට හිතන්න පටන් ගත්තට පස්සේ විතර්ක හට ගන්නවා. දැන් ඕක වෙනවා මෙන්න මෙහෙම. ඔන්න දැන් සමහරවිට අපි ගමනක් ගියා කිව්වෝ. ගමනක් ගියාට පස්සේ ඔන්න අපි බස් එකකින් බැහැලා බුද්ධ භූමියක් වඳින්න යනවා. මේ අපි දැක්ක දේවල් මේ කියන්නේ. ගිහිල්ලා වැඳලා ඕන ගොඩ වැඳලා මේ භූමියෙන් එන්න හදනකොට මතක් වෙනවා බාට දෙක. මං දැන් බාට දෙක දාගෙන ආවනේ. කොහොම මේ බාට දෙක? වටපිට බැලුවා නෑ. දැන් හිත හිතා එනවා මොකද්ද මේ බාර දෙකට උනේ? මුන් වඳින්නත් ඇවිල්ලා මේවත් හොරකම් කරනවනේ කියලා. දැන් ප්‍රපංච දැන් ඊට පස්සේ බලනවා අන්න ආවලාගේ දෙකක් තියෙනවා. යෝකවද්ද? ඒත් නෑ. ඊට පස්සේ ඔන්න ආයෙනවා. ඊට පස්සේ එතන දව දෙකක් තියෙනවා. මොකක් ඊට පස්සේ කියනවා මොකෙක් හරි දැන් මගේ බාර දෙක අරන් ගියා. දැන් කමන්නේ මම මේක දාගෙන යනවා කියලා ඔන්න ඒක දෙක දාගත්තා. ඒක දාගෙන යනකොට ඒ බාර දෙක අමතෙච්ච එක නෑනවා. ඔන්න ඔයා ඒක දෙන්න මන්ට. ඊට පස්සේ හා හා නෑ නෑ මම මේක නැති වෙච්ච තැන මේ අරන් ආවේ කවුරුත් නැති නිසා මේක දෙන්නම් කියලා. කියලා එන ගමන් ආයේ කල්පනා කරනවා කොහොමද මේක උනේ? ආවලා තමයි ඔක හොරකම් කරන්නේ. ගෙදරදි මුත් ඔහොම කේස් එකක් තිබ්බා කියලා දැන් හිත හිතා හිත හිතා හිත හිතා කමන් හැ යංකු. දැන් මේ වන්දනාව නිසා මම මොකුත් කියන්නේ නැහැ. ගිහිල්ලා බලා ගන්නම්. මේ හැප්පුනේ නම් කළු ගලක් එක්ක කියලා දැන් මෙයා ප්‍රපංච කර කර හිත හිතා ඇවිල්ලා සීට් එකේ ඉඳ ගන්න මෙන්න යස එතන තියෙනවා බාට දෙක. මං ඔයි ඇත්තම කතාවක් ඔයි කිව්වේ. එතකොට ඒ තාක් හිතපු දේවල් වලට ධර්මයේ පාවිච්චි කරන වචනේ මොකද්ද? ප්‍රපංච. ප්‍රපංච. කෙලෙස් ඇති වෙන විදිහට කල්පනා කරනවා. හොඳට සිහියෙන් ජීවිතේ ආපස්සට බැලුවොත් තේරෙනවා. අපි පාසල් වල යන්නේවා හිත හිතා හිත හිතා හිත හිතා මව මව ගොඩනගාගත්තු ලෝක වලටද අපි මුහුණ දෙන්නේ? දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපි අනාගතේ මවපේවා ඔය කාලේ සමරු පොත් තියෙනවා නම් ඒ ළමයිගේ හිත තේරෙනවා. දැන් ඒවටද අපි මුහුණ දෙන්නේ? ඒතර ඒ තාකල් හිතපු දේවල් ඔක්කොම මොනවද? ප්‍රපංච. තරුණ ජීවිතවල ළමයි ඕන පිරිමි ළමයි ඕන ගෑනු ළමයිට කැමති වෙනවා. ඒ හොයනවා, පතනවා, ලියුම් ලියනවා, මැසේජ් යවනවා, කල්පනා කර කර ඉන්නවා. ඔහොම කාලයක් ගිහලා එක එක ප්‍රශ්න වලට මුහුණ දීලා ඔහොම වෙලා ඕන ගෙදරින් විවාහ යෝජනා කරලා විවාහ වෙනවා. ඒතර මෙච්චර ගාන කර කලින් හිතපු ඒවා, නිදි මරපු ඒවා, කල්පනා කරපු ඒවා මොනවද ඒවා? මොනවද ඒවා? ප්‍රපංච. ඒ කොම ප්‍රපංච. ඒ ප්‍රපංච නිසා විතර්ක හටගත්තා. එක එක දේවල් හිතෙනවා.
ඒකේක දේවල් හිතෙන නිසා. දැන් මා අපිට සමහර වෙල මේ දුර බැහැර ප්‍රදේශවලදී මොකද ඉන්දියාවේ ඉඳන් අපිට ස්වාමීන් වහන්සේ නම මොන ගැමද දැන් ඒ ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ ඉන්නවන නමක් ගහගෙන ඇති. ඊට පස්සේ මම ඇහුවා ඇයි මේ කියලා. කලින් ගෙදර ඉන්න කාලේ කවුරු හරි නුන් ළමෙක් ගැන කැමැත්තක් ඇතිවිලා ඒ හිතේ තියෙන ආදරය පෙන්වන්න විදියක් නැතුව අතේ කොටාගෙන ඒක. දැන් යා නැතුව මට බෑ කියලා. ඊට පස්සේ දැන් මොකද වුනේ? ඕන කාලයක් ගිහිල්ලා ධර්මය අහනකොට ඕන ශ්‍රමණ ජීවිතයක ඉඳ හිතන ඕන ශ්‍රමණ ජීවිතයකට ආවා. දැන් අරව ගැන හිතෙනවද? ඉතින් අපරාධනේ අර අතේ එක එක දේවල් කොටා ගත්තේ. ප්‍රපංච ඊර මගදීට අද යනකොට ඒ මගදී තනි කර තියෙන්නේ පාළු බිමක්. සාපලත් බිමක් තියෙන්නේ. එක ගෘහයක්වත් නැහැ මගදී. තනි කර කැලෑවා. මූසලයි ඒ ප්‍රදේශේ. ගිජ්ජ කූටෙට ගිහිල්ලා බලනකොට හාත්පස හොඳට පේනවා. ඔන්න ඔය රාජධානි අල්ලගන්න මෙහෙම කරමු මෙහෙම කරමු මෙහෙම කරමු මෙහෙම කරමු කියලා දේවදත්තගෙන් ප්ලෑන් නැරන් අරන් අජාසත් විතක් හිතුව නේද? එක එක ක්‍රම කල්පනා කළා නේද? ඒ රාජධානියට කැමැත් ඇතුණා නේද? ඒ රාජධානිය තමන් භුක්ති විඳින එකටයි අනිත් අය භුක්ති නොවිඳින එකටයි ප්‍රිය අප්‍රියතාවේ හටගත්තා නේද? ඉරිසියම් කළා නේද? මසුරුණා නේද? එසම මෛත්‍රියෙන් ඉන්න බැරුව දඬු මුගුරු ගත්තා නේද? අදේ රාජධානිය වල් බිහි වෙලා පටන් ගත්තේ කොතනින්ද? ප්‍රපංච ස්ථිරයි කියන තැන, හැමදාම තියෙනවා කියන තැන. ප්‍රපංච වලින් පටන් ගත්තේ මේක. ඇත්තටම කිසි දෙයක් නැහනේ. බලන්න ආපස්සට කලින් ජීවිතය ගැන හිතන්න. කලින් ජීවිතේ හිටපු ගෙදර දැන්කෝ, කලින් ජීවිතේ ඇඳපු ඇඳුම්කෝ, කලින් ජීවිතේ කාපු කෑමකෝ, කලින් ජීවිතේ හිටපු දරුමල්ලකෝ, කලින් ජීවිතේ ඇසුරු කරපු අයකෝ, කලින් ජීවිතේ තිබ්බ දැනුමකෝ, එකක්වත් නෑ දැන්. එහෙනම් මේ ජීවිතේ කන කෑම අඳින ඇඳුම් ඇසුරු කරන අය හිතන දේවල් පතන දේවල් ඉන්න ගෙවල් කුතු නිච්චම් භවිස්සති කොහොමද නිත්‍ය වෙන්නේ? තියෙයිද? ඒ කාලේ තිබ්බ හරි ඇඟවල් චක්විති රජ වෙලා හිටියන්නේ. මට උදේට කල්පනා මම උදේ දාහනේ වන්දන ගමන් පුටු ඉඳගෙනනකොට මට මතක් වුණා මාත් සසරේ චක්විති රජ කෙනෙක් වෙලා හිටියනේ කියලා. අනුමානේ ඥානෙකින් නෙවෙයි හිතුවා මං. අද වෙනකොට මොකක්වත් නැහැ. සප්ත රතන නැහැ. චක්‍ර රත්නේ නැහැ. ඊළඟ අශ්ව රත්නේ නැහැ. ඊළඟට මේ විජිතේම මුළු පෘථුවියම ජයගත්ත ආධිපත්‍යය නැහැ. සියල්ලම අනිත්‍ය වෙලා ගියා. හිටපු ගෙවල් අපි ඒවා නිත්‍යයි කියලා කල්පනා කරන්ඩ කරන්ඩ ප්‍රපංච ඔක්කොම ටික හට ගන්නවා. නඩු කියනවා. නේ? නඩු කියනවා. ඊළඟ මිනිසුත් එක්ක රණ්ඩු වෙනවා, හදිවුණියම් කරනවා. ඊළඟට පොලිසිය ගානිය යනවා. මේ ඔක්කොම අනිත්‍ය වෙලා යන දේවල් වලට රැස් කරගන්න කර්ම පොදිය ගෙන් අරන් යනවා. ඊට පස්සේ ආව ඉඳවන්න ඕන. නිත්‍ය දෙයක් එක්කද මේ පොර බැද්දේ? දැන් වයස කාචිලා එනවා වේවුලා වේවුලා. ඔය වයස කාචිලා තරුණ කාලේ ඔය ආචිලා දිහාට බැල්ම හෙලන්න ඇති. මට හිතුණා ඒ කාලේ බැල්ම හෙලපුවයි දැන් දැක්කොත් සියලත් ඒ වගේ. එහි කාලේ ආසාවෙන් සොයාගෙන ගිය රූප ජරා ජීර්ණ වෙලා දත් වැටිලා බොරු දත් දාගෙන ඒවත් කතා කරනකොට ගැලවෙනවා. කොණ්ඩේ පැහිලා හම රැලි වැටිලා ඊට පස්සේ වෙවුලනවා. කවුරු හරි අල්ලගෙන යන්න ඕන. වැසිකිලි කැසිකිලි කරගන්න අමාරුයි. වස්ත්‍රවලම වැසිකිලි කැසිකිලි කරගන්නවා. ඊළඟට ජරා ගොඩේ ඉන්නේ. හරි පුදුමයි. එතකොට ඇත්තටම අපි තරුණ ජීවිතය රූපයට ආස කළේ රූපේ නිත්‍යයි කියලා හිතලද නැද්ද? ඒ වගේ කෙනෙක් අනාගතේ හිතෙන් දැක්කොත් එහෙම රූපයට ආස කරනවද?
රූපේ නිත්‍යයි කියලා හිතලා, වේදනාව නිත්‍යයි කියලා හිතලා, සංඥාව නිත්‍යයි කියලා හිතලා තමයි අහු වුනේ. ප්‍රපංච ගොඩ ඔක්කොම හටගත්තා ඊට පස්සේ. ඊට පස්සේ විතක්ක හටගත්තා. කෙලෙස් ඇවිස්සෙන අරමුණු ආවා හිතෙන්. අරමුණු එනකොට අර හොඳට කල්පනා වෙනවා, අර පැත්තට මේ පැත්තට හිත හිතා හිත හිතා හිත හිතා. හරි බුදුමයි. ළඟදිමුත් දරුවෙක් ආවා මෙහෙන්ට කතා කරන්න. එයා වැඩ කරන ආයතනේ ඉන්න මේ ළමයි ඉස්සර වාගේ දැන් කතා කරන්නේ නැහැ. හරි වෙනස්. ජීවිතේම ඉවරයි, මං වැඩක් නැහැ කතා කරලා. මේ මම මැරෙනවා, ඇයි යා මාත් එක්ක කතා කරන්නේ නැත්තේ? අයියෝ කියා අඳා අඳා. ප්‍රපංච මං ඇහුව එයා මෙහෙම හිතනවා කියලා එයා දන්නවද? එයා දන්නේ නැහැ කිව්වා. ප්‍රපංච තනියෙන් තමයි හිතනවා. ඊට පස්සේ සියලු අරුබුද ටික හට ගන්න. මේ ප්‍රපංච කියන එක නම් පුදුම දෙයක්. දැන් බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ප්‍රපංච සංඥා සංඛා නිරෝධ සාරූප ගාමිනී පරිපදම් පරිපන්න. ස්වාමීනි, ওই කෙලෙස් ඇති වෙන විදියට එනවා නම් මේක ඇතුලෙන් ඇවිස්සි ඇවිස්සි විතක්ක විචාර ආදී දේවල් ප්‍රපංච ඕක නැති කරගන්න ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා සක්‍ර දේවේන්ද්‍රේ ඕක නැති කරගන්නේ මෙන්න මෙහෙමයි. සෝමනස්සයක් තියෙනවා, සේවනය කළ යුතු නොකළ යුතු. ඊළඟට දෝමනස්සම් පහං දේවානමින්ද ද්වේදේන වදාමි සේවතබ්බන්ති අසේවිතබ්බන්ති. දෝමනසකුත් තියෙනවා, සේවනය කරන්න ඕනෙකුයි සේවනය නොකරන්න ඕනෙකුයි. උපේක්ඛම් පහං දේවානමින්ද ද්වේදේන වදාමි සේවිතබ්බන්තප්පි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි. උපේක්ෂාවකුත් තියෙනවා, සේවනේ නොකළ යුතු කළ යුතු. පැහැදිලිද? ඊට පස්සේ වදාලා සක්‍රය සෝමනස්සයක් කියන්නේ හිතට සතුටක් ඇති වෙනවනේ, ප්‍රීතිය ප්‍රමෝදය, හිත පිනා යන අරමුණක් එනවා. මේ සෝමනස්සයක් එද්දී බුදුරජාණන් වහන්සේ වදාලා හිතට සතුටක් එද්දී බලන්න කිව්වා, මේකෙන් අකුසල් වැඩෙනවද කුසල් පිරිහෙනවද කියලා. ඒක සේවනය කරන්න එපා. හිතට සෝමනස්සයක් එද්දී කුසල් වැඩෙනවද අකුසල් පිරිහෙනවද ඒක සේවනය කරන්න. දැන් අපි සාමාන්‍යයෙන් තවක් කෙනෙක් සතුරෙකුට හානියක් වෙනකොට යසයි ඔය වෙච්ච දේ කියලා හිත ඇතුලෙන් එන්නේ නැද්ද ප්‍රීතිය? ඒ සෝමනස්සේ ඔබට කුමක්ද හිතෙන්නේ? සේවනය කළ යුතුයිද නොකළ යුතුයිද? අයියෝ හොඳ නෑ මේවා, මේක මිනිස්සුගේ හිංසනේ, අපි කැමති වෙන්න හොඳ නෑ කියලා ඒක වළක්වන්න ඕන. පැහැදිලි නේද? ඊට පස්සේ සෝමනස්සයක් එනවා මෙහෙම. ඒ කියන්නේ ධර්මයේ අහන්න ලැබෙනකොට, අපි මේ මැරෙන්න කලින් අපිටත් මේ වගේ ධර්මයක් අහන්න ලැබුණානේ, මේ වගේ පුණ්‍ය සංස්කාර අපිට කරගන්න ලැබුණානේ, අනේ මොන හරි අඩුපාඩුවක් අපිට හදාගන්න ලැබුණානේ කියලා දහමෙන් පිහිටක් පිළිසරණක් ගද්දී හිතට සෝමනස්සයක් උපදිනවා. ඒක ගැන මොකද හිතන්නේ? සේවනය කරන්න. ඔන්න තවත් කෙනෙක් මේ මොකද්ද, ඔන්න අපේ සතුරෙක් ඉන්නවා. ඒ සතුර බීලා මේ වැටිලා ගමේ ඔක්කොම අපකීර්තියටපත් වෙනවා. යසයි කියලා සතුටක් ඇති වෙනවා. ඒ සෝමනස්සේ මොකද්ද? සේවනය නොකළේ. අපි දන්න කවුරු හරි කෙනෙක් බනහන් දෙනවා, සිල් ගන්නවා. අනේ මේ අයත් බනහන් දෙන එක කොච්චර හොඳයිද කියලා සතුටක් ඇති වෙනවා. මොකද්ද? සේවනය කළ යුතුයි. හිතට ඇති වෙන සතුට සෝමනස්ස සහගත බව විමසලා බලන්න කිව්වා. කුසල් ඇති වෙනවද අකුසල් ඇති වෙනවද කියලා ඊට අනුව තීරුම් ගන්න කිව්වා. සේවනය කරනවද නැද්ද කියලා. මේක හිතට දාගන්න මේ පණිවිඩයක් විදිහට. එතකොට හිතට ඇත්තටම ජීවිතේට එක වතාවක්වත් මේක කල්පනා කරලා බලන්න ප්‍රායෝගිකව. මේක අහන එකෙන් සීමා කරන්නේ නැතුව හිතට ආපු මොනවා හරි සතුටක් ආවොත් මේකෙන් කුසල් වැඩිනවද අකුසල් වැඩිනවද කියලා කල්පනා කරලා එහෙම තේරුම් බේරුම් කරගෙන හිටියොත් එහෙම ප්‍රපංච නැති වෙනවා. ප්‍රපංච නැති වුණොත් විතර්ක සංසිඳෙනවා. විතර්ක සංසිඳුණොත් කැමැත්ත සංසිඳෙනවා. කැමැත්ත සංසිඳුණොත් මොකද වෙන්නේ? ප්‍රියාප්‍රියතාවේ සංසිඳෙනවා. ප්‍රියාප්‍රියතාවේ සංසිඳුණොත් ඉච්ඡා
සරිය ඉරිසියාවයි මසුරුකමයි සංසිඳෙනවා. ඉරිසියාවයි මසුරුකමයි සංසිඳෙන්න හිතේ වැඩෙන්නේ මොකද්ද? මෛත්‍රිය. අප්‍රමාණව හිත වැඩෙනවා. අප්‍රමාණව හිත වැඩෙනවා. දෙවියන් බබුන් හරි ප්‍රියමනාපයි ඒකෙනත් එක්ක. සාහස්ත්‍රුන් වහන්සේට ඒ වගේ අය පේනවා ඈත හිටියත් හිමාලය පර්වතය වගේ. එයා වැහෙන්නේ නැහැ. ඊට පස්සේ උපේක්ෂාවත් ඒ වගේ. දෝමනස්සෙත් එහෙමයි. හිතට දුකක් එනවා. ඒ දුක මෙහෙම කොහොමද? ගෙවල් වල ප්‍රශ්න එනකොට මේ මටමයි මේ කරදර. මෙච්චර පින් කරද්දි, මෙච්චර හොඳ කරද්දි, මෙච්චර කුසල් කරද්දි, මෙච්චර මම යුතුයකම් ඉෂ්ට කරද්දි මොන කරුමෙටද මට මේ තරම් කරදර කංකටලු එන්නේ? මං වාගේ කරුමක්කාරයෙක් මේ ලෝකේ තවත් ඉන්නවද? ඇයි මං විතරක් මේ දුක් විඳ විඳ ඉන්නේ? මොන්ට ඕන දෙයක් වෙච්චාවි කියලා දමල ගහලා යන එකයි තියෙන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට දෝමනස්සයක් උපදිනවා. ඒ දෝමනස්සේ සේවනය කරන්න ඕනේද නොකරන්න ඕනේද? බුද්ධ ශාසන කීයක් මං ඇරුණාද අපිට? මව්ගේ වචනේ නිසා, පියාගේ වචනේ නිසා අපි කී ගමනක් ඒ අයගේ ආදරයටම බැඳි බැඳි ඉඳලා මහානකමට එන්නේ නැතුව හිටියද? ඊට පස්සේ මේ ධර්මයෙන් පිහිටක් ගන්න අපිට ඇයි බැරි වුනේ? මේ බුද්ධ ශාසනයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇහෙන කාලේ අපිට කසාවතක් දරාගෙන මේ ධර්ම පිළිපදින්න නැත්නම් ගෞතම මුනි රජුන්ගේ ධර්ම චක්‍රය මොහොතක් හෝ ඉස්සරහට කරකවන්න නැත්නම් අනේ වාසනාව මට ලබා ගන්න ඇයි මෙච්චර බාධක? මං කොහොමද මේ ජීවිතේ ධර්මයට යොමු කරගන්නේ? ඇත්තට මේ කියන වීරිය ඇයි අපිට උපද්දව ගන්න ප්‍රමාද වෙන්නේ? ඇයි මේ කුසල් උපද්දව ගන්න ප්‍රමාද වෙන්නේ? ඇයි මම මේ ධර්මය අහලා සසර දුකෙන් නිදහස් වෙන්න හිතද්දි මොන් ඇයි මගේ හිත මේ තරම් රාගෙන් විඳින්නේ, ද්වේෂෙන් පීඩා විඳින්නේ, මෝහෙන් පීඩා විඳින්නේ? මං කවද්ද මේ දුකෙන් නිදහස් වෙන්නේ කියලා හිතනකොට දුම්නසක් ඇති වෙනවා. මොකද්ද කරන්න ඕනේ ඒකට? ඒක හොඳයි. ඒ දුම්නස සේවනය කළ යුතුයි. ඒ දුම්නස සේවනය කළ යුතුයි. ඒකෙන් ඉච්ඡා මච්චරියට යන ප්‍රපංච හටගන්නේ නෑ. කෙලෙස් සහිත ප්‍රපංචෙන් නෑ ඒකට. උපේක්ෂාවකුත් තියෙනවා. උපේක්ෂාව කියන්නේ ඔහේ දැන් සාමාන්‍ය මේ කාම ලෝකයේ මේ වාසය කරනකොට සැපකුත් නැතුව දුකකුත් නැතුව ඔය ඉන්නවා. ඔය එක එක අය කියන ඒවා අහගෙන, වාර්තා විච්‍ය අහගෙන, නිවුස් බලලා ඔහේ ඉන්නවා. ඉතින් උපේක්ෂාවකින් ඉන්නවා. අනේ ඕන එකක් කියලා. ඒ ඉන්න එකෙන් මාර්ය මාර්ගයට ලං වෙනවද යා? සේවනේ නොකළ යුතුයි. භාවනාවෙන් හිත වඩනකොට උපේක්ෂාවක් ඇති වෙනවා. භාවනාවෙන් හිත වඩනකොට උපේක්ෂාවක් ඇති වෙනවා අනිත්‍ය තේරෙනකොට. එතකොට ඒ උපේක්ෂාව මොකද කරන්න ඕනේ? සේවනය කරන්න ඕනේ. සක්‍ර දේවේන්ද්‍රය ඔන්න ඔය දෝමනස්ස සෝමනස්ස උපේක්ෂා කියන ඔය දේවල් ටික සේවනය කළ යුතු නොකළ යුතු පැත්තට දාගෙන සංවර වෙනවා නම් ප්‍රපංච හැදෙන්නේ නැහැ. ප්‍රපංච හැදුන් නැත්තම් කියන්න බලන්න විතර්ක හටගන්නේ. විතර්ක හටගන්නේ නැත්නම් කැමැත්ත ඇති වෙන්නේ නැහැ. ඡන්දය ඇති වෙන්නේ නැහැ. ඡන්දය ඇති වුනේ නැත්නම් ප්‍රිය අප්‍රියතාවය හටගන්නේ නැහැ. ප්‍රිය අප්‍රියතාවය හටගත්තේ නැත්නම් ඉච්ඡා මච්චරිය හටගන්නේ නැහැ. ඉරිසියාවයි මසුරුකමයි නැත්නම් ඔව් මෛත්‍රියෙන් වාසය කරන්න පුළුවන්. දඬු මුගුරු ගන්නෑ යා. අව්‍යායුධ ගන්නෑ. නැසේවා වෙනසේවා කියලා හිත හිතා ඉන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා අහනවා, ස්වාමීනි මේක නම් ඇත්ත තමයි. ඒව මේ තන් භගවා, ඒව මේ තන් සුගත. ස්වාමීනි ඕක ඔහොම තමයි. තින්නා මෙත්ත කංකා විගතා කතං කතා. භාග්‍යතුන් වහන්සේ මගේ සැකේ නැති වුණානේ. කෙසේද කියලා මගේ හිතේ තිබ මේ විචිකිච්ඡාව නැති වුණානේ. භගවතෝ පඤ්ඤ වෙය්‍යාකරණං සුත්වා භාග්‍යවතුන් වහන්සේ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන එක අහලා මගේ හිතේ සැකේ නැති වුණා කියලා. ඊට පස්සේ
මෙහි මහල සක්‍ර දෙවෙන්ද්‍රය අහනවා, ස්වාමිනි මන් තව දෙයක් දැනගන්න කැමතියි. මේ ස්වාමීන් වහන්සේලා උපසම්පදා වෙලා ප්‍රාතිමෝක්ෂය කියලා එකක් රකින්නවානේ. නිවනට මුල් වෙන මූලික සිල්පද ආරක්ෂා කරනවා. ඒකට කියනවා උපසම්පදා සීලී, ප්‍රාතිමෝක්ෂ සංවර සීලී රකින්නවා. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා රකින ප්‍රාතිමෝක්ෂර සංවර සීලය කොහොමද රකින්නේ කියලා ඇහුවා. ඒතුළු දැන් මට කල්පනා වුණා, දැන් මේ වාගේ දෙයක් අපෙන් ඇහුවා නම් අපි මේ විනය මුළු විනය පිටකෙම දැන් විස්තර කරා. ඇයි සිල්පද ප්‍රධාන වශයෙන් 227ක් තියෙනවා. ඒකෙන් පළවෙනි සිල්පදේ 7700 ගණනකට කොටස් කරලා තියෙනවා. ওই විදිහට සිල්පද 227 කෝටියකට වැඩිය අනු කුඩා කොටස් වලින් විස්තර වෙනවා. කෝටියක් සංවර සීලය, ප්‍රාන්තිමෝක්ෂ සංවර සීලය. බලමු සක්‍ර දේවේන්ද්‍රයාට බුදුරජාණන් වහන්සේ කොහොමද මේ සිල්පද ටික විස්තර කරන්න කියලා. ඔන්න ස්වාමීන් වහන්සේලා රකින්න හෝ මේ ලෝකේ උපරිම සීලය, ප්‍රාතිමෝක්ෂ සීලය කොහොමද රකින්නේ කියලා ගිහි කෙනෙක් දැනුමකට එන්නේ කොහොමද කියලා බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දේවේන්ද්‍රය කාය සමාචාර තියෙනවා. ඒ කියන්නේ කයෙන් කරන දේවල් තියෙනවා, සේවනය කරන ඒවා, නොකරන ඒවා. වචී සමාචාර, වචනෙන් කියන දේවල් තියෙනවා, සේවනය කළ යුතු, නොකළ යුතු. ඊළඟට වචී සමාචාර. පරියේෂණම් පහන් දීවානමින්ද ද්වේ දෙනවා. සොයන දේවල් තියෙනවා, සේවනය කළ යුතු, නොකළ යුතු. බුදුරජාණන් වහන්සේ වදාලා මොකද්ද දේවේන්ද්‍රය එහෙම කිව්වේ? දේවේන්ද්‍රය කයින් යමක් කරනකොට අකුසල් වැඩෙනවා නම් ඒක කරන්න එපා. කයින් යමක් කරනකොට කුසල් වැඩෙනවා නම් ඒක කරනවා. අන්න ඕකම තමයි උපසම්පදා සීලය. ඒතර ඒක එක එක ක්‍රමවලට විස්තර කළා තමයි තියෙන්නේ අර. ඇත්තටම මම කල්පනා කරලා බැලුවා මේ කොටස් තුනට දාලා. ඒ කියන්නේ කයින් කරන දේවල් සේවනය කළ යුතු, නොකළ යුතු. වචී සමාචාර, වචනෙන් කියන දේවල් සේවනය කළ යුතු, නොකළ යුතු. පරේසන, සොයන දේවල් සේවනය කළ යුතු, නොකළ යුතු. ඇත්තටම මේ කොටස් තුනට මේ මුළු සිල්පද ඔක්කොම ටික වැටෙනවා. කෙටිම ක්‍රමේ මේ තමයි සිල්පද තේරුම් ගන්න කෙටිම ක්‍රමේ. කයෙන් යමක් කරද්දී, වචනෙන් යමක් කියද්දී, යමක් සොයද්දී, සොයන්නේ මොනවද? සිව්පසේ ඉන්න භික්ෂුවක් හොයන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. සොයද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිහෙනවා නම් ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඊළඟට වචනින් යමක් කියද්දී අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිහෙනවා නම් කරන්නේ. කුසල් වැඩෙනවා නම්, අකුසල් පිරිහෙනවා නම් ඒ දේ කරනවා. පැහැදිලි නේද? දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න මේ අනුපිළිවෙලින් පිණ්ඩපාතේ වඩින්න. එතකොට දැන් ප්‍රණීතව ලැබෙන තැනකට නිතර නිතර යනවනම්, ප්‍රණීතව ලැබෙන තැන නිතර නිතර යනවනම් එතන කුසල් වැඩිද අකුසල් වැඩිද? අකුසල්. අන්න සිල්පදය. බුදුරජාණන් වහන්සේ වදාලා පාත්‍රී දානි වළඳලා ඇතුළ ලෙව කණ්ඩපා. ඉස්සර ස්වාමීන් වහන්සේලා එහෙම කළා තියෙනවා, චබ්බග්ගේ කියලා හඳුරු හයනමක් හිටියා. හරි, ඉතින් ඔය වගේ අකර තැබ්බ වෙලා තියෙනවා. ඉස්සර පාත්‍රේ දැන් වාගේ නෙමෙයි, ටිකක් අර මෙහෙම තැටියක් වාගේ තියෙන්නේ. ඉතින් දානේ ටික වළඳලා ඔළුව දාලා හොදි ටිකක් ලෙව කනවා. එතන සාමාන්‍යයෙන් ඒ වාගේ දෙයකින් මේ සංවර බවක් දෙන්නේ අසංවර බවක්. සේවනය කරන්න එපා කිව්වා. ඊට පස්සේ සොරකම එපා කියලා කිව්වා. ඒ කාය සමාචාරය යන්නේ. බොරුව එපා කිව්වා. උත්තරීතර මනුස්ස ධර්මේ තමන් මාර්ගඵල නොලබා ඉඳලා මාර්ගඵල ලැබුවා, ධ්‍යාන තියෙනවා, සමාපatti තියෙනවා කියලා කියන්න එපා කියලා කිව්වා. ඒකයි. ඉතින් ඒ නිසා දැන් අපි වුණත් දෙවියන් ගැන හෝ භූත ලෝකේ ගැන හෝ මොන හරි දෙයක් කිව්වොත් එහෙම අපි ඒක ඥානකින් කියන එකක් නෙවෙයි. සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මේ දේශනා කරන්නේ. ඒතර ඒක පිළිවෙලට ගොනු කළා සූත්‍ර දේශනාව ඉස්මතු කරනවා නම් ඒක කරන්නේ ගුරු ඇසුරින්. يعني ගුරුවරු, ගුරුවරයා ශිෂ්‍යව පුහුණු කළා තියෙනවා මේ දේශයි දහම් දේශන්නේ කියලා.
මිසක්ක මේක එක්කෙනාගේ තියෙන හපංකා නෙමෙයි. ඒතර සාමාන්‍යයෙන් මේක ධර්මයට පහ දෙන්න ඒ දහම් වැඩපිළිවෙල තේරුම් ගන්න බැරි වෙච්ච කෙනා හිතන්නේ මේක මේ හාමුදුරන්ගේ ඥානය කියලා. පහුගිය සමහර කාලවලදී අපි දැන් ওই සමහරලාමට මේ විමානවත්වයෙන් പ്രേතවස්තුවෙන් කරුණු ආරම් പ്രേතවස්තු විමානවස්තු කියනවා මෙහෙමයි කියලා. ඒ මේක මේ ප්‍රපංච සංඥා සංකාරයේ වාසය කරන උපාසකම්ම හිතනවා මේ හාමුදුරුව പ്രേතයෙක් එක්ක දැන් කතා කරනවා. ඔන්න ඊට පස්සේ විතර්ක ඇති වෙනවා. විතර්ක ඇති වෙනකොට කැමැත්තක් ඇති වෙනවා. ඡන්දය හාමුදුරුව ගාවට අපේ කෙලිත් ගෙන්නගෙන යන්න ඕන මේකිට പ്രേත දිස්තියක් වෙනවා. ඊට පස්සේ දැන් ඔන්න දැන් ප්‍රිය අප්‍රියතාවය හට ගන්නවා. මේක කොහොම හරි දැන් කරන්න ඕන. මේක ගිහලා හාමුදුරුවත් එක්ක කතා කරන්න ප්‍රියයි. හාමුදුරුව කතා කරන්න එන්නේ නැතිකොට අප්‍රියයි. ඊට පස්සේ දවස්වල් දෙකක් එනවා කතා කරන්න. ස්වාමීන් වහන්සේ තව එක්කෙනෙක් කතා කරලා ඉක්මනට කුටියට යනවා. ඉරිසියයි. පැහැදිලි නේද? ඔක්කොම ටික හට ගන්නවා. එහෙම ගන්න නැහැ. සමහරවම් පහුගිය දවස්වල එක්කෙනෙක් දෙන්නේ මේ ඕම ඇවිල්ලා. මේ කෙනෙක් යකේ දෙන්නේ ගාව නම් මට හේන්දාරිය දේව දැන් මොකද කරන්නේ කියලා. දැන් මන් දන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒකයි. ඒ නිසා ඒ ප්‍රශ්න තම තමම විසඳ ගන්න ඕන. මේක කියන්නේ අහවල් සූත්‍ර දේශනාවෙන්. දැන් මේක සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේත් එක්ක වෙච්ච සාකච්ඡාවක් මිසක් මාත් එක්ක කතා කරපු එකක් නෙවෙයිනේ. ඒක තේරුම් ගන්න ඕන. ඉතින් ඒ නිසා ඒ වගේ දෙයක්වත් කල්පනා කරන්න ඥානයක් නැත්තම් මේ සේවනයේ කළ යුතු නොකළ යුතු දේවල් කොහොමද තේරුම් ගන්නේ? සංවේගයටපත් වෙන්න, දෝමනස්සයකට එන්න, මේ සේවනයේ කළ යුතු දෝමනස්සයකට එන්න. අනේ මේකවත් අපිට තේරෙන්නේ නැත්තම් මේ පරම ගාම්භීර මුනිවරු ස්පර්ශ කරපු ධර්මයේ කවද්ද අපි ස්පර්ශ කරන්නේ කියලා? වචනෙන් කියන දේවල් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේලාගේ තියෙන පළවෙනි එක තමයි බ්‍රහ්මසර. බ්‍රහ්මචාරී. කාම අනුභව කරන්න යන්නේ. කාමය කියන්නේ කාම ආසාව. කාම සේවනයක් නෑ. ඊළඟට සොරකම සම්පූර්ණයෙන්ම තහනම්. සීල්පදේ දෙවෙනි. තුන්වෙනි එක තමයි මනුස්ස ඝාතනේ. සම්පූර්ණයෙන්ම තහනම්. මහානකම නැති වෙනවා. ඊළඟට මාර්ගඵල නොලබා උත්තරීතර මනුස්ස ධර්ම කියන තහනම්. ඒ හතරේ මහානකම සම්පූර්ණයෙන් නැති වෙනවා. ඊට පස්සේ ඔක්කොම අයිති වෙනවානේ කාය සමාචාර වචී සමාචාර වලට. ඊළඟට සිල්පද තියෙන්නේ මේ කාමයේ සම්බන්ධයෙන් තියෙන භික්ෂුවක් නොමගකට යන තියෙන සෑම පැත්තකටම සිල්පද තියෙනවා. ස්ත්‍රියක් එක්ක තනියෙන් කතා කර කර ඉන්න මේ එපා කියලා සිල්පද තියෙනවා. ස්ත්‍රියක් එක්ක එක ආසන ඉඳගෙන ඉන්න එපා කියලා සිල්පද තියෙනවා. වැඩි ඕනේ උපසම්පදා නැතුව සාමනීර නමක් එක්ක හෝ ආරාමිකෙක් සමග එක කුටියේ දවස් දෙක තුනකට වැඩි ඉන්න එපා කියලා සිල්පද තියෙනවා. ඊට පස්සේ මේ බොරු කියන්න එපා, ප්‍රාණඝාත කරන්න එපා, ඊළඟට අකාලේ ගමට යන්න එපා, භික්ෂූන්ට නොකිය ගමට යන්න එපා, තමන්ට තුන් සිවුර තියෙනවා නම් වෙන සිවුරු ගන්න එපා. ඔය ඔක්කොම අයිති මේ කාය සමාචාර, වචී සමාචාර සහ සොයන දේවල් වලට. තමන්ට සිවුරු තුන සම්පූර්ණයි නම් ඒකෙන් ප්‍රමාණවත්. පැහැදිලි නේද? ඊට පස්සේ මේ විදිහට ලස්සනට ප්‍රාතිමෝක්ෂය විස්තර කළා. සේවනය කළ යුතු නොකළ යුතු. ඊට පස්සේ සක්‍රයාට හරි සතුටු. ඒව මෙහෙතන් සුගත, ඒව මෙහෙතන් භගවා. භාග්‍යවතුන් වහන්සේ කොහොම තමයි, සුගතයන් වහන්සේ කොහොම තමයි. ස්වාමීනි මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම තියෙන ප්‍රශ්න අහන්නේ මේ සක්‍ර දේවේන්ද්‍රයා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ භික්ෂූන් කොහොමද මේ ඉන්ද්‍රිය සංවරය කරන්නේ? අහනවා ස්වාමීනි භික්ෂූන් කොහොමද ඉන්ද්‍රිය සංවරය කරන්නේ? කතම් පරිපන්නෝ පන මාරිස බික්කු ඉන්ද්‍රිය සංවරාය පරිපන්නෝ හෝති. ඉන්ද්‍රිය සංවරේ බුදුරජාණන් දේශනා කරනවා ඇහෙන් චක්කු විඤ්ඤේයං රූපං පහං දේවානමින්ද ද්වේන දේන වදාමි. ඇහි විඥාණයෙන් දැනගන්න රූප කොටස් දෙකක් තියෙනවා. සේවනයේ කළ යුතු නොකළ යුතු. කනෙන් අහන ශබ්දවල සේවනයේ කළ යුතු නොකළ යුතු. නාසයෙන් දැනෙන ගඳ සුවඳ, දිවෙන් දැනෙන රසය, කයෙන් දැනෙන පහස, මනසෙන් හිතන අරමුණු කොටස් දෙකකට බෙදෙනවා. සේවනයේ කළ යුතු නොකළ යුතු. ඕක තේරුම් ගරන් කළොත් එමේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. මොකද්ද සේවනයේ කළ යුත්තේ? මොකද්ද සේවනයේ නොකළ යුත්තේ? කුමක්ද ඔබට ඒ ගැන හිතෙන්නේ? ඈ
රූපයක් බලලා හරි සද්දයක් අහනකොට හරි ගඳ සුවඳ දැනෙනකොට හරි ඊළඟට රසයක් දැනෙනකොට හරි පහසක් දැනෙනකොට හරි යමක් හිත හිතා ඉන්නකොට හරි රාගය ඇවිස්සෙනවා නම් ද්වේෂය ඇවිස්සෙනවා නම් අකුසල් ඇවිස්සෙනවා නම් ඒක බලන්න එපා ඒක සේ අහන්න එපා ඒක විඳින්න එපා යමක් අහනකොට බලනකොට හිතනකොට මේ ස්පර්ශ කරනකොට කුසල් වැඩෙනවා නම් ඒක කරනවා ඒක හොඳට බල බල වාසය කරනකොට සේවනය කරනකොට සේවනය නොකරනකොට මේ භික්ෂුව තුල නිකම් නැති වෙනව මොකද්ද ඉන්ද්‍රිය සංවරය පැහැදිලිද පැහැදිලි නේද දැන් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට සක්‍රිය තමයි කිව්වේ ස්වාමීනි මට ඕක තේරෙනවා මේ ඉන්ද්‍රියෙන් සේවනය කරන දේවල් අකුසල් වැඩෙනවා නම් සේවනය කරන්නේ නැහැ අකුසල් පිරිහෙනවා නම් ඒවා සේවනය කරන අකුසල් වැඩෙන බුදුන් වඳිනකොට වන්දනාවලට සහභාගී වෙනකොට බුදු ගුණ අහනකොට ධර්මය අහනකොට අපේ කුසල්ද වැඩෙන්නේ අකුසල්ද ඈ කුසල් අන්න ඒ වගේ දේවල් සේවනය කරනවා චිත්‍රපටි බලනකොට ඉන්ටර්නෙට් එකට යනකොට අනිත් අයගේ වාතාවිච්චි හොයනකොට මොකද ඇවිසෙන්නේ ඒව සේවනය කරන්නේ මේක තේරුම් බේරුම් කරගෙන කරන්නේ නම් වීරියවන්තෙක් මිසක් මේ කොන්දපණ නැති දුර්වල චරිත නෙමෙයි දුර්වල චරිතවලට හැරෙන්නවත් බෑ මේ හිතනවා මන්නම් ආයේ අද ඉඳලා කිසි දෙයක් නැහැ කියලා හිතනවා ගෙදර ගිය ගමන් අහුවෙනවා පහදින්න මුනිවරු ගැන ඒ මුනිවරු බලවත්ව මේ ඉන්ද්‍රිය සංවරය කළා මං අර මතක් කළේ ළඟදීන් දවසක් දැන් අපි අර ඉන්දියාවේ ගිය වෙලාවක මේ අපි හිටපු හෝටලේ එදා විශාල මඟුල් උත්සවයක්. ඉතින් අපි පිරිස මෙහෙම රැස් කරලා පිරිසට ටිකක් කතා කරගෙන ඉන්නකොට එකපාරම පිරිස අර අපිත් එක්ක තිබ්බ කතාව නැතුව එකපාරම මූණු ටික මෙහෙම ගියා එක පැත්තකට. මම බැලුවා මිනිස්සුන්ට මොකද වුනේ කියලා මෙහෙම බැලුවා සිලින්ගල සද්දයක් ඇහුණා මම දැක්කේ නෑ. පස්සේ තමයි කිව්වේ මනමාලිය එතනින් ගියාලු. ඒතර ඒ වෙලාවේ මට කල්පනා වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සිහිය පිහිටව ගන්න කියලා ලෝකේ ලස්සනම ගෑනු ළමයා. ජනපද කල්යාණි ලස්සනම ඇඳුම් ඇඳගෙන ලස්සනම නැටුම ලස්සනම මියුසික් එකට නටනවා. පින්වත් මහණෙනි ඔළුවේ තෙල් කලයක් අරන් පුරුෂයෙක් යනවා කට මට්ටමට තෙල් පිරවලා. පිටිපස්සෙන් කඩුවක් අරන් ඉන්න එක්කෙනෙක් ඔබ තෙල් බින්දුවක් හැලුවොත් බෙල්ල කපනවා. මෙයා යනකොට ජනපද කල්යාණි නටනවා. නටනකොට හැරිලවත් බලන්න නැතුව යන්න ඕන. කොහොම සීයම් පිහිටව ගන්න ඕනෙද? මම හිතේ මේ ඉන්දියාවේ අම්මලාට ඔක්කොටම වැඩිය මතක ඇත්තේ අර මනමාලි. ඒතර ඒ වාගේ සීයක් පවත්වන්න ඕන. ඒතර මේ වාගේ දේවල් කරන්නේ ඇත්තටම වීරියවන්තෙක් මිසක්කා. වෙන මොන විභාගනම් පාස් කළ හැකි, සල්ලිත් හම්බ කර හැකි, ගෙවල් දොරවලුත් හදන්න පුළුවන්. ඕනම දෙයක් කරන්න පුළුවන්. මේ කුසල් දහන් ස්පර්ශ කරන එකනේ අමාරු. ඇත්තටම ඔට්ටු වෙනවා නම් වීරිය කරනවා නම් මහන්සි වෙනවා නම් කුසල් එක්ක මිසක් වෙන ඒවා මොනවද මේ කුඹුරුත් එක්ක පොරබදින්න නැති ආයතනත් එක්ක පොරබදින්න නැති පොත්පත් එක්ක පොරබදින්න නැති පෑන් එක්ක පොරබදින්න නැති සසරේ හැමදාම වීරිය හිත පාලනය කරගන්න එක භික්ෂුව එක කළා හරි සතුටුයි සක්‍ර දේවේන්ද්‍රයාට ඊට පස්සේ අහනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ ලෝකේ ඉන්න හැම ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්ම එකම බණක්ද කියන්නේ කියලා අහුවා නෑ කිව්වා ඊට පස්සේ ඇයි ස්වාමිනී එකම බණක් කියන්නේ නැත්තේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අනේක ධාතු නානා ධාතු කෝ දේවානමින්ද ලෝකෝ අනේක ධාතු නානා ධාතු ලෝකයක් තියෙන්නේ කියන්නේ ධාතු නානත්වය එක එක්කෙනාගේ ධාතු ස්වභාවල් වෙනස් ඊට පස්සේ කියනවා තස්මින් අනේක ධාතු නානා ධාතුස්මින් ලෝකේ යං යදේව සත්තා ධාතුන් අබිනිවිස්සanti ඒ අනේක ධාතු නානා ධාතු ලෝකවල බැසගෙන මේ මිනිසු මොකද කරන්නේ තන් තදේව තාමසා පරාමාස අබිනිවිස්සෝ හරಂತಿ තමන්ට දැනෙන හිතෙන ස්පර්ශ කරන දේවල් කියනවා තමන්ට හිතෙන දේවල් කියනවා
ඔහොම තමයි මේ ලෝකේ ශාස්ත්‍රවරු බිහි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක එක ධාතු එක එක කෙනාට හිතනේවා කියන සමහර අය රහත් වෙලා කියනවා සමහර අය සෝවාන් වෙලා කියනවා එක එක මේ බුද්ධ ශාසනයෙන් බැහැරව. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ ඔක්කොම එක අදහසක ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැද්ද? ඉන්නවා කිව්වා. කවුද ඒ? ඔක්කොම එක අදහසක ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණවරු කවුද? රහතන් වහන්සේලා. එකම අදහසක ඉන්නවා. දැන් හරි සතුටුයි ශක්‍ර දේවේන්ද්‍රයාට. ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ ස්වාමීනි ඔ කොහොමම තමයි ස්වාමීනි ඔ කොහොමම තමයි ස්වාමීනි ඒජා බහන්තේ රෝගෝ තෘෂ්ණාව කියන එක රෝගයක්. දැන් මේ නිකම් එනවා ප්‍රීති ඇතුලෙන්. දැන් කිව්වේ වෙන දෙයක් ගැන මෙයාට තෘෂ්ණාව ගැන හිතෙනවා ශක්‍රයාට. ඊට පස්සේ කියන ඒජා ගණ්ඩෝ තෘෂ්ණාව කියන එක ගඩුවක්. ඒජා සල්ලං තෘෂ්ණාව කියන එක උලක්. ඒජා ඉමම් පුරිසම් පරිකඩ්ඩති තස්ස තස්සේව බවස් අබිනිපත්තිය. මේ තෘෂ්ණාවෙන් මේ සත්වයා එක එක විදිහට බෙදලා දානවා. ඊට පස්සේ කිව්වා ඒ නිසා තස්මා අයම් පුරිසෝ උච්චාව මාපජ්ජති උස්පහත් බවට පුරුෂයෝ හදලා දානවා තෘෂ්ණාව නිසා. කියනවා ස්වාමීනි මම මේ ප්‍රශ්නවලට උත්තර තියා ප්‍රශ්න අහන්න අවස්ථාවක්වත් වෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෙන් ලැබුණ නැහැ. බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇයි විනයයෙන් අහලා දෙනවද? අනේ ස්වාමීනි ඇහුවා මං කී දෙනෙක්ගෙන් ඇහුවද ওই ප්‍රශ්නවලට උත්තර? ඔයාට කරදරයක් නැත්තම් සක්‍රේ ඔබට කරදරයක් නැත්තම් මට විස්තර කියන්න පුළුවන්ද ඇහුවා. අනේ කියන්නම් ස්වාමීනි කිව්වා. ස්වාමීනි මං ඉරිසිවරු තාපසයෝ මෙහෙම හිත දියුණු කළා ඇති කියලා හිමාලයේ තැනින් තැනට ගිහිලා මං ඇහුවා. මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා. ඊට පස්සේ එයාලා මගෙන් අහනවා ඔයා කවුද කියලා. මං කිව්වා මම සක්‍රයා කියලා. ඊට පස්සේ එයාලා අහනවා ආ ඇත්තටම ඔයා සක්‍රයාද? ඊට පස්සේ ඌ කියනවා ඔයා මොන පින් කළා දීපදුණේ? ඊට පස්සේ කියනවා මම සත්ත්ව උත්පද දිනු කළා තමයි ඉපදුණේ. මොනවද ඒ සත්ත්ව උත්පද? ඊට පස්සේ කියනවා මම ජීවිතාන්තයේ තියෙන ස්වාමීනි අවසානයේ එයාලා මගෙන් බණ අහනවා. මං එයාලා මගේ ශ්‍රාවකයෝ වෙනවා. ඒ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද මං ඔබ වහන්සේගේ ශ්‍රෝතාපන්න ශ්‍රාවකෙන් කියලා කියවෝ. අද ශ්‍රාවකෙන් මං කියලා. ඊට පස්සේ කියනවා මේ ශක්‍ර දේවේන්ද්‍රය අහනවා අජානාසි නොතුවන් දේවානමන්දි ඉතෝ පුබ්බේවරූපං වේදනා පරිලාබන් සෝමනස්ස පරිලාබන්දි. මේ වාගේ සතුටක් මීට කලින් ලැබලා තියෙනවා දැකලා දන්නවද ඔබ කියලා. මේ තරම් ප්‍රීතියක් ස්වාමීනි එක දවසක් මතකයි කිව්වා. සූර ආසුර යුද්ධේ දිනපු දවසේ යුද්ධයක් දිනුවාට පස්සේ මට සතුටක් ඇති වුණා. මේ ලෝක දෙකම දැන් දෙවියන්ට පරිභෝග කරන්න පුළුවන් කියලා. හැබැයි ස්වාමීනි ඒක කාම සංහිත දෙයක්. ඒක අනිත්‍ය දෙයක්. කාමෙත් එක එකතු වෙලා තියෙන්නේ. අද මං විඳින සතුට ප්‍රීතිය නික්කම්මයක්. යුද්ධයකින් දිනුවාට වැඩිය සතුටක් ඇති වෙනවා මොකක් වුණොත්ද? සෝවාන් වුණා. එහෙනම් මේක අහම්බෙන් වෙන්න පුළුවන් එකක්ද? සෝවාන් වුණ කෙනා මං සෝවාන් වුණා අහවල් තැන අහවල් විදිහට කියලා ඔක්කොම දන්නවා. නිකන් ඔටෝමැටික් වෙන එකක් නෙමෙයි සෝවාන් වෙනවා කියන එක. පුදුම ප්‍රීති ප්‍රමෝදයක් උපදින යුද්ධයකට දිනුවටත් වැඩිය. ඊට පස්සේ කියනවා ඔච්චර ඇයි සතුට වෙන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ ඇයි ඔච්චර සතුටටපත් වෙන්නේ? ඊට පස්සේ කියනවා ස්වාමීනි මං බණහා ඉද්දිම මගේ ආයුෂ ඉවරෙලා මං චුත වුණා. මං බණහා ඉද්දිම මගේ ආයුෂ ඉවරෙලා මං චුත වෙලා ආයෙත් දෙවියෙක් වෙලා ඉපදුණා. මට දැන් ආයෙ ශක්‍ර දේවේන්ද්‍රයෙක්ගේ ආයුෂ තියෙනවා. කොහොමද මේ බුදු කෙනෙක්ගේ අසිරිය? මේ බණහ ජීවිත දෙකක් බණහලා නැන්ද? එතකොට ජීවිත දෙකක් බණහලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මට ඕක දකිනකොට පුදුම ප්‍රීතියක් හැටගන්නේ. කියනවා ස්වාමීනි මම මේ දිව්‍ය ආයුෂ වලින් චුත වෙලා අම්මා කෙනෙක්ගේ බඩට යනවා. මනස ලෝකෙ ඉපදෙනවා. ඉපදිලාද දන්නේ නැහැ නේ. මං අම්මා කෙනෙක්ගේ බඩට ඇවිල්ලා සිහියෙන් ඉපදිලා නරක දේවල් කරන්නේ නැතුව ජීවත් වෙනවා. දසියෙන් මං ජීවත් වෙනවා. ඒක මට දැන් පේනවා. ස්වාමීනි මං එහෙම ජීවත් වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ඇහෙනකොට මං මහාන වෙනවා. මං මහාන වෙලා හොඳ පැවිදි ජීවිතයක් ගත කරනවා. ස්වාමීනි මං ඒ ජීවිතේ සකදාගාමි වෙනවා.
මං එතනින් චුත වෙලා ආයේ දෙවියෙක් වෙනවා. ආයේ දිව්‍ය ලෝකේ මං බලවත් ඉඳලා මගේ අවසාන ජීවිතේ අකනිටා බඹලව තමයි මම ආසය කරන්නේ. මට හැම දෙයක්ම දැන් පේනවා කියලා. බුදු කෙනෙක් නිසා වෙන යහපත සුළුපටු නෑ. ඊට පස්සේ කියනවා මේ කරුණු හය දැකලා දකින්නකොට මට පුදුම ලාභයක් ස්වාමීන් හිතෙන්නේ කියලා ලස්සනට මේ බුදුගුණ කියනවා. බුදුගුණ කියලා කියලා මේ සක්‍ර දේවේන්ද්‍රයා ඊළඟට විස්තර කරනවා. තුවම සියසි සම්බුද්ධෝ ඔබයි මගේ සම්බුදුරජාන් වහන්සේ. තුවන් සත්තා අනුත්තරෝ ඔබ වහන්සේ තමයි මගේ අනුත්තර ශාස්ත්‍රුන් වහන්සේ. සදේව කස්මින් ලෝකස්මින් නත්තිතේ පටිපුග්ගලෝ ඔබ වහන්සේ තරම් කෙනෙක් මේ තුන් ලෝකෙම නැහැ. අපි මෙච්චර කාලයක් බ්‍රහ්මයාට වැඳ වැඳ හිටියේ. බ්‍රහ්මයාට වැඩි ආදර ගෞරවයෙන් ඔබ වහන්සේට මම වඳිනවා කියනවා. පංචසික ඔබ මට හරියට උදව් කළාද? අද ඉඳලා ඔබ ගන්ධර්බ ලෝකේ රජ්ජුරුව කරනවා කියලා. අද ගන්ධබ්බ රජ්ජුරුව කවුද? පංචසික ඔබ ආසා කරපු සූර්ය වච්ච සමන් අද උඹට දෙනවා කියලා. එයාගේ ඒකත් හරි. සතුටුයි. බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ සක්‍ර දේවේන්ද්‍රයව දන ගහලා මෙහෙම අත් දෙක බිම තිබ්බ සිරිපතුල් දෙක ළඟ. අත් දෙක බුදුරජාණන් ඉන්දසාල ගුහාවට ගියාමනේ හිතෙන්නේ. සක්‍ර දේවේන්ද්‍රයා ඉන්දසාල ගුහාවේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ මෙහෙම අත් දෙක තියලා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා උදාන පහල කළා. ආශ්චර්යයි, අද්භූතයි. මේ සක්‍ර දේවේන්ද්‍රයාට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් බඤ්ඤමානේ මේ විස්තරය අහනකොට සක්කංස දේවාන මින්දස්ස ඒ සක්‍ර දේවේන්ද්‍රයා විරජං වීතමලන් ධම්මචක්කුං උදපාදී කෙලෙස් මලකඩ රහිත දහං ඇස උපද්දවා ගත්තා. යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. හේතු නිසා හටගන්න දේවල් හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා. සක්‍රයා පමණක් නෙවෙයි අඤ්ඤේ සංච අසිතියා දේවතා සහස්සාන තවත් 80,000ක් දෙවරු සෝවන් වුණා කියලා කියනවා. කොයි තරම් ආශ්චර්යයක්ද සක්කපාඤ්ඤ සූත්‍රයේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ කොයි තරම් අසිරිමත්ද? දෙවිවරු කොයි තරම් පින්වන්තයිද? එක්කෙනෙක්ගේ ප්‍රශ්නෙන් කී දෙනෙක්? දැන් ඔය කාලේ තාවතින්සේ සක්‍රියත් එක අයිනක හරි ඉපදිලා හිටියන ඔය 80ට එකතු වෙලා යනවනේ 80,000ට. ඇත්තට මේ ලෝකවල කොච්චර අපි අයින් වෙවි අයින් වෙවි අයින් වෙවි යන්නේද? අපිව බැහැර කළේ අපේ පින විසින්. පින නැහැ. බලවත් පින් තිබ්බනම් 80,000ක් සෝවන් වුණා. ඉතින් ඒ නිසා අපිටත් මේ ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු.